ඉතින් අපි අද දවසේහි ටිකක් ඒ ධර්ම දේශනාව තුළදී ගවේෂණය කළ බලමු. අපේ ජීවිතය කියලා කියන්නේ, එහෙම නැත්නම් පැවැත්ම කියලා කියන්නේ කුමක්ද කියන එක. ඇත්තටම මිනිස්සෙගේ ජීවිතය කියලා කියන්නේ ඒ ජීවිතය කියන එක තමයි. එයා මං කියන්නේ අපිට ලැබිච්ච ශ්‍රේෂ්ඨ උතුම්ම දේ. කියන්නේ මිනිස්සෙට එයා ජීවිතය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්තොත් එයාට ජීවිතයේ යථාර්ථය, එහෙම නැත්නම් ජීවිතය පැවැත්ම කියන එක යම් දවසක කෙනෙක්ට තේරෙන්න පටන් ගත්තොත්, මං කියන්නේ මිය යන්න පෙරම කෙනෙක් ජීවිතය කියන එක හඳුනගත්තොත් මං කියන්නේ යාට තේරෙනවා මේ ජීවිතය කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද, කොච්චර වින්දනීය දෙයක්ද. අර සින්දුවකත් කියන්නේ ප්‍රේමය ලෝ හැම තැනම ඇති, එය හඳුනාගත් කිසිවෙක් නෑ කියලා. අන්නේ වගේ තමයි මටත් හිතෙන්නේ, ජීවිතයේ තියෙනවා, පැවැත්ම තියෙනවා. හැබැයි ඒක හඳුනාගත් අය ලෝකෙ දිහා බැලුවාම අපිට තේරෙන්නේ බොහෝම ස්වල්ප දෙනෙක්. බොහෝ දෙනෙක් ජීවිතේ විඳින්න කියලා ජීවිතේට බැහැලා ගොඩක් විඳවන එක තමයි. විඳවීම තමයි අපිට තේරෙන්නේ. ඒ කියන්නේ ඕන්ට ජීවිතේ හමු වෙලා නැහැ. ඒක විඳින්න, කියන්නේ ජීවිතේ තියෙන විඳින්න. අපි සින්දු අහන්නේ දැන් නිතර ওই සින්දු අහලා කියන්නේ විඳින්න දැන් තුන් ජීවිතේ කියලා විඳවන්නේ ඇයි කියලා. ඉතින් ඇත්තටම ඒක හරියටින් ජීවිතේ විඳවන්න නෙවෙයි දීලා තියෙන්නේ. ජීවිතේ මිනිහෙක්ට මේ ජීවිතේ දීලා තියෙන්නේ උප්පරිම වශයෙන් ඒක විඳිනේ කරන්න, ඒක විඳින්න. හැබැයි ජීවිතේ විඳින කලාවක් තියෙනවා. ඒ ජීවි ලැබිච්ච ජීවිතේ විඳින ආර්ට් එක, කලාව දන්නේ නැති නිසා බොහෝ දෙනෙක් ඒක විඳවනවා. ඉතින් මට හිතෙන්නේ හැම කෙනෙක්ම ජීවිතය තුළට ඇවිල්ලා ඔවුන් ජීවිතේ කුමක්ද කියලා සොයාගෙන යනවා. දැන් අපි මුළු ජීවිතේම උත්සාහ කරන්නේ, ඔයාට බලන්නකෝ, පුංචි කාලේ ඉඳලා අපි ජීවිතේ විඳින්න තැනක් සොයමින් යනවා. ජීවිතේ පූර්ණත්වයට දැන් අපි හැම කෙනෙක්ම සොයමින් යන්නේ ජීවිතේ නිෂ්ඨාවනේ. හොඳට බලන්න නැද්ද කියලා, ජීවිතේ නිෂ්ඨාව අපි සොයාගෙන යනවා. නැත්තම් ජීවිතේ උපරිම වින්දනය සොයාගෙන යනවා. අපි කියන්නේ එකට පරමානන්දය සොයාගෙන යනවා. මේ හැම දෙයක්ම අපි කරන්නේ ඒ කියන දේ තේරවද කියලා බලන්න. මට තේරෙන්නේ මිනිස්සු ජීවිතේ ක්‍රියාකාරකම් කරනවා නෙවෙයි, ඔවුන් සොයනවා මොනවා හරි ඒ දේවල් කර 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 එතන ජීවිතේ තියනවාද කියලා, එතන වින්ද උපරිම වින්දනයේ තියනවාද කියලා. මා කියන්නේ මිනිස්සේ ඩ්‍රග්ස් ගන්න, මද්‍රව්‍ය පාවිච්චි කරන්න, සම්බන්ධතා හදා ගන්න, බැඳීම් හදා ගන්න, විවාහ වෙන්නේ, ළමයි සදන්න, මේ හැම දෙයක්ම කරලා ඔවුන් සොයනවා එකක්. ඒ තමයි අර කියන උපරිම තැන, උපරිම වින්දනය, පූර්ණත්වය කියන එක ජීවිතේ තියනවාද කියලා. හැබැයි මා කියන්නේ කෙනෙක් කොහොම සොයාගෙන යද්දී ඔහු ඒ වින්දනය සොයන්නේ ඔහුට ලෞකික ලෝකේ උගන්නපු හැඩතලවලට අනුව. ඔවුන් පොඩි ළමේ ජීවිතේ සොයන්නේ ඔවුන්ගේ ලෞකික ලෝකයට හිර වෙච්ච මිනිසුන් කියලා දෙන විදිහක් තියෙනවානේ ජීවිතේ විඳින්න විදිය. අන්නේ විදිහට ඒ ළමයි ටික 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 ජීවිතේ විඳින්න යනවා. ඒත් ඔවුන්ට අවසානයේ තේරෙනවා ඒ කිසි තැනක ඒ පූර්ණ බව ලැබෙන්නේ නැති බව.
ඔවුන්ට හැත්තටම ස්පූර්ණ ජීවිතය ලැබෙන් නැති බව. ඔවුන්ට මොකක්දෝ පාළුවක් බයක් ඉදිරි වෙලා තියෙන බව. දැන් මා කියන්නේ කවුද කවර හරි දවසක ඔබට ජීවිතය කියන්නේ මොකක්ද, යථාර්ථය කියන්නේ මොකක්ද, පරම නිෂ්ඨාව කියන්නේ මොකක්ද කියලා හමු වුණොත්, මා කියන්නේ ඒ හමු වෙන සෙනෙහෙම ඔහුට මට ඉදෙන ලොකු හිනාවක් යනවා කියලා. මොකද ඇත්තටම ඔහු පරම නිෂ්ඨාව තුළ ඉඳගෙනම පරම නිෂ්ඨාව කියලා දේ සොයාගෙන ගිහිල්ලා, ඔහු සත්‍ය තුළ ඉඳගෙනම තමයි ඔහු සත්‍යයක් කියලා දෙයක් සොයාගෙන මුළු ජීවිතේම දඟලලා තියෙන්නේ කියලා. ඇත්තටම සත්‍ය තේරෙද්දි ලොකු සිනහාවක් වෙනවා. සිනහයන් සිනහව පහළ වෙන්නේ සත්‍ය හම්බුනේ ඉඳ නෙවෙයි, මෙච්චර කල මේ මෝඩකමට හොයපු දිවිර දෝවු දිවිල්ල තේරිච්ච නිසා. මා කියන්නේ සත්‍ය අවබෝධ කරපු අයට ඒ සන්තෝෂයේ අන්න ඔය නිසා මෙච්චර කල් දුවලා 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 ගිහිල්ලා යම් දවසක එතනම තිබිලා ඔහුට ඒක හම්බ වෙනවා. ඒ නිසා නිවන හෝ කියලා කොහෙවත් තියෙනක තැනක නැහැ, ඒක මෙතනමයි තියෙන්නේ. අර එක මේ මිනිසෙක් හිටියලු. ඉතින් ඒ මිනිසයා සිඟා කනවා. ඒ සිඟා කරන මනුස්සයා හැමෝගෙම කීයක් හරි ඉල්ලනවා, ඉල්ලලා ජීවත් වෙනවා. එක මනුස්සයෙක් ළඟට ගියාට පස්සේ ඒ මනුස්සයා ඔහුට කීයක්වත් ඉල්ලාදී දුන්නේ නැහැලු. කීයක්වත් දුන්නේ නැතුව ඔහු අහනවලු, ඔබ කොච්චර කල් ඉඳන්ද දැන් මේ සිඟා කන්නේ කියනවලු. දැන් මම අවුරුදු 20ක් විතර මේ පෙට්ටගම උඩ ඉඳලා, මේ ලෑලි පෙට්ටිය උඩ ඉඳලා සිඟා කනවා. දැන් අවුරුදු 20ක් විතර මෙච්චර කාල සිඟා කනවා. අහනවා, ඔබ ඔය ලෑලි පෙට්ටිය ඇරලා බලලා තියෙනවද, ඔගේ මොනවද තියෙන්නේ කියලා. කියනවා, නෑ මං කිසි දවසක ඒ ලෑලි පෙට්ටිය ඇරලා බලලා නැහැ, ඔගේ මොනවද තියෙන්නේ කියලා. ඔහු කියනවා, මට ඔබට දෙන්න දෙයක් නැහැ, හැබැයි ඔබට ඔය ලෑලි පෙට්ටිය ඇරලා බලන්න, එතකොට ඔබට අවශ්‍ය සියල්ලම තියෙයි කියලා. කියලා ඒ මනුස්සයා යනවා. ඉතින් ඒ මනුස්සයා ගියාට පස්සේ අර සිගන්නා අර ලෑලි පෙට්ටි ඇරලා බලනවා. ලෑලි පෙට්ටි ඇරලා බලද්දී ඔහු දකිනවා ඒ මුළු ලෑලි පෙට්ටියේ පිරෙලම මැණික්, මැණික් ආකාරයක් විතර, මුළු පුරෝලම නිල් මැණික් තියෙනවා. ඉතින් මං කියන්නේ ඒක දැනගත්තාම ඔහු හිතනවා, මං කොහේ අවුරුදු 20ක් හිඟන්නේ ඉදිරි හිටියට මේ රජෙක් තමයි ඉඳලා තියෙන්නේ. මොකද ඒක යට මැනි එයා දන්නේ නැහැ. දන්නේ නැති නිසා සිඟන්නේක් විදියට සිටියා. මා කියන්නේ ඔබේ ජීවිතයත් ඒකම තමයි. ඔබ දන්නේ නැතුවට ඔබ තුල මේ වෙන විටත් ඒ සත්‍ය දැනුත් මේ මොහොතේ මෙතන තියෙනවා. මං කියන්නේ ඔක දැනගත්තත් ඔබ දැන් ඔබලාගේ ගෙදර යට මැණික් ආකාරයක් තියෙනවා කියලා දැනගත්තොත්, මං කියන්නේ දැනගත්ත දවස දැන් මොනසේ රජෙක් වගේනේ. මනුස්සයා බාහිරින් ආයේ මොකක්වත් සොයන්න අවශ්‍ය නැහැනේ. අන්න ඒ වගේ තමයි ඔබ තේරුම් ගන්න ඔබේ ජීවිතයේ පරම සතුට, පරමානන්දය, යථාර්ථය, ප්‍රීතිය මේ සියල්ල මේ මොහොතේ මෙතන තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබට ඒක තාම තේරෙන්නේ නැතිකම, පිළිගන්න ලෑස්ති නැතිකම. ඒ නිසා ඔබ ජීවිතයේ කියන එකේ සන්තෝෂයේ දුවමින් ගවේෂණය කරනවා. බාහිර දුවමින්, අරමුණු සොයමින්, රූපගත ශබ්ද ගන්ධ රස පහස අරමුණු සොයමින් ඔබ ජීවිතය තුළ දුවනවා. අපි කියන්නේ පිස්සු හැදිලා වගේ. ඒ මොකද ඔබට ඔබ තුළ තියෙන එක පේන්නේ නැති නිසා. හරියට අර මිනිස්සේ කණ්ණාඩි හොයනලු, කණ්ණාඩි ඔළුවේ තියාගෙන ඒ වගේ. අන්න ඒ වගේ අපිට ජීවිතේ ඒ අපි තුළ තියෙන එක දකින්නේ නැති නිසා, අපි තුළ මේ මොහොතේ තියෙන ස්වභාවය පේන්නේ නැති නිසා මේ විදිහට දුවන. මං කියන්නේ කමක් නැහැ ඉතින් ඔබ දුවන්න. හැබැයි කවදා හරි ඔබට පෙන්නයි කණ්ණාඩි අල්ලලා කවුරු හරි මේ ඔබ ළඟම තමයි ඔබ තිබිලා තියෙන්නේ කණ්ණාඩි. තව කණ්ණාඩියක් අල්ලලා පෙන්නයි ඔබේ ඇසට දාන උපැස් වල ඔබ ළඟමයි තිබිලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ඒ ජීවිතයේ තියෙන
සැඟවිච්චදේ ඔබ තුළ තියෙනවා. දැන් ඊට පස්සේ අපිට ඒක අපි ගවේෂණය කරන්න වෙනවා. දැන් අපි කොහොමද ඕක අවබෝධ කරගන්නේ? ඇත්තටම ගවේෂණය කරන්න කියලා අමුතු දේවල් කරන්නවත් එහෙම මහා ලොකු දේවල් දෙයක් නැහැ. ඒකට ඉස්ලාම අවශ්‍ය කරනවා ඔහු තුළ සියුම් හොඳ ඥානයක් තියෙන තමා තුළ තියෙන තමාව දකින්න, තමාගේ ඇතුළාන්තයේ පවතින සත්‍ය දකින්න තමාට අවශ්‍ය කරන්නේ මා කියන්නේ ඥානයක්. එයාගේ ඥානයම තමයි එයාගේ සීලය වෙන්නේ, එයාගේ ශ්‍රද්ධාව වෙන්නේ. එතකොට ඒ ඥාණයෙන් එයා එයා පැත්තට හැරිලා එයා දිහා බැලපු දවසට එයාට ඒ සැඟ වෙලා තියෙන තමා තුළ ඉන්න තමාව, තමාගේ ජීවිතේ, තමාගේ පැවැත්ම පේන්න ගන්නවා. ඔබ ඔබේ පැවැත්ම දැක්ක දවසට, ඔබ ඔබේ ජීවිතේ කියන්නේ මොකද්ද කියලා හඳුනගත්ත දවසට, ඔබ ඔබව දැක්ක දවසට මා කියන්නේ ඒ වෙලාව වෙවිම මරණ බය කියන එක අතුරුදහන් වෙලා යනවා. ඔබට තේරෙනවා මේ සියල්ල මරණ බය, ওই ජීවිතයේ තියෙන ටෙන්ෂන්, බය, තැති ගැනීම, මේ ඔක්කොම බොරුවක් බව. මේ ඔක්කොම හුදු සිතුවිලි ටිකක් විතරක් බව. හුදු මායාවක් විතරක් බව. මොකද ඔබේ පැවැත්ම, ජීවිතය මේ මොහොතේ ඒ විදිහටම තියෙනවා. පුදුමාකාර ප්‍රමෝදයක් දනවමි, පුදුමාකාර ප්‍රීතියක්ක මේ වෙලාවෙත් ඔබ තුළ ඔබ ඉන්නවා. ඔබේ ඇතුලේ ඔබේ යථා ස්වභාවය පවතිනවා. ඉතින් ඒක තේරෙන්නේ නැති එක තමයි කර්ම කියන්නේ. මොකද්ද ඕ කර්මයකට මෙච්ච කොච්චර කිව්වත් කිව්වත් ඒ කෙනෙක්ට ඒක දකින්න ඉන්නේ නැහැ ඥානෙ. ඒ නිසා වුන් විඳවනවා. ඒ නිසා වුන් බයෙන් සිටිනවා. ඔවුන් ජීවිතේට, මරණයට, සියල්ලට බයෙන් තැති අරගෙන සිටිනවා. දැන් ඒ නිසා අපිට මේ අපේ ජීවිතය කියන්නේ මොකක්ද, පැවැත්ම කියන්නේ මොකක්ද කියන එක දකින්න නම්, තේරුම් ගන්න නම් බුදුරජාණන් වහන්සේ වචන තුනක් දේශනා කරනවා. කරුණු තුනක් ත්‍රිපිටකේ බොහෝ තැන්වල දින වචන තුනක්. එකක් තමයි ආස්වාදයේ තේරුම් ගන්න, ආදීනවේ තේරුම් ගන්න, සහ නිසරණේ තේරුම් ගන්න කියන කෙනෙක් ආස්වාදයත්, ආදීනවයත්, නිසරණයත් අවබෝධ කරගල්ලි මා කියන්නේ ඔහුට ඔහුගේ නැවත ඔහුගේ ජීවිතය ඔහුට හම්බ වෙනවා. නැවත තමන්ගෙන් අහිමි වෙච්චි තමන්ව, නැවත තමන්ගෙන් නැති වෙලා ගිහිල්ලා තියෙන මේ පැවැත්ම හම්බ වෙනවා. ওই දැන් තියෙන බය, තැති ගැනීම, දුක එක අතුරුදහන් වෙලා යනවා. එතකොට ඒ ඔය බය, තැති ගැනීම, දුක ඔය ඔක්කොම අතුරුදහන් වෙන්නත්, සැබෑම ප්‍රීතිය, ජීවිතය හමු වෙන්නත් කරුණු තුනයි ජීවිතේ දරුම් ගන්න තියෙන්නේ. ආස්වාදය, ආදීනවය සහ නිස්සාරණ කියන ඔන්න ඔය තුන මා කියන්නේ ජීවිතේ සාක්ෂාත් කරගන්න. ඉස්සලා දරුම් ගන්න සංසාරේ ගමන් කරන කෙනෙක්ට නිස්සාරණේ කියන එක තේරෙන්නේ නැහැ. එයා හැම වෙලේම ඉන්නේ ආස්වාදේ සහ ආදීනව කියන ස්වභාව තුළ. ආස්වාදේ ආදීනවේ ඉන්නවා. ඒ සමහර කෙනෙක්ට ඥානෙ නැතිනම් ආදීනවේ තේරෙන්නේ නැහැ. ආස්වාදය ආදීනව තේරුම් අරගෙන ආස්වාදයට ඇලිලා සිටිනවා. එතකොට ආදීනවේ තේරුණාට පස්සේ ආස්වාද ආදීනව දෙකෙන් නිදහස් වුණාට පස්සේ නිස්සාරණේ තියෙනවා. නිස්සාරණේ තුල තියෙනවා ජීවිතේ. දැන් තේරුම් ගන්න ආස්වාද සහ ආදීනව කියන එක දෙක පවතින්නේ ඔබේ සිත අන්තයක තියෙනකම් විතරයි. දැන් අපි ගිය සති දෙකේම සාකච්ඡා කළා මේ අන්ත දෙක සහ මැද පිළිබඳව. අදත් ඒකට පොඩ්ඩක් සමාන දෙයක් මම මේ කියන්න දන්නේ, අන්ත දෙක පිළිබඳ තියෙන විස්තරය. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ කියන නිස්සරණයටපත් වෙන්න නම්, ඔය කියන අවබෝධයටපත් වෙන්න නම්
ඒ ආශ්වාද ආදීනව තේරුම් අරගෙන ඒ අන්ත දෙකෙන් නිදහස් වුණොත් එහෙම මධ්‍යය තුල නිස්සරණේ පවතිනවා. ඒ තුල නිවන ජීවිතය යථාර්ථයේ තියෙනවා කියලා. දැන් ඒක දැන් ඔයත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි දේශනාව තමයි ධම්සප්පවත්තුන් සූත්‍රය. එතකොට ඒ ධම්සප්පවත්තුන් සූත්‍රය දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ ඒ පස්සග තවුස ළඟට ගියානේ. පස්සග තවුසන් වහන්සේලා ළඟට වැඩම කළා. ඒ වැඩම කරාට ඔවුන් විශ්වාස කරේ නැහැනේ මේ බුදු වෙලා ඉන්නේ කියලා. මොකද ඔවුනු සිටියේ සාම්ප්‍රදානුකූල චින්තනෙ. මොකද හැම මිනිසෙක්ම ලෝකේ සත්‍ය සොයන්නේ ඒ සම්ප්‍රදායේ තියෙන හැඩතලවලට සාපේක්ෂව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අවබෝධය පහළ වෙන්නේ සම්ප්‍රදානුකූල චින්තනේ අයින් කළාට පස්සේ. දැන් ගොඩක් අය දැන් සතුට හොයන්නේ, ගොඩක් අය සන්තෝෂයේ සොයන්නේ, දැන් අපි කියවනේ සම්ප්‍රදායේ තියෙන දේවල් අම්මලා තාත්තලා අපි උගන්වන දේවල් කරලානේ අපි නිෂ්ඨාව හොයන්නේ. ඊට පස්සේ දැන් අපිට ඒ සම්ප්‍රදානුකූල චින්තනය තුළ අම්මලා තාත්තලා උගන්වන ක්‍රමවේදෙ ගියාට ඔය කියන විඳිනවට වඩා විඳවීමක් තියෙන්නේ කියලා තේරුණාට පස්සේ අපි ගැලවෙන්න යනවානේ. අපි ගැලවෙන්න ගියාට පස්සේ හොඳට බලන්න ගැලවෙන්න ගිහිල්ලා අපි කරන්නේ මොකද්ද කියලා. ඒතර සම්ප්‍රදායේ තියෙන ආගමික දේවල් කරන එකනේ කරන්නේ. ගැලවෙන්න යන ගිහිල්ලත් අපි කරන්නේ ඒ සම්ප්‍රදායේ තියෙනවානේ විශ්වාස නිෂ්ඨාවටපත් වෙන්න නම්, ගැලවෙන්න නම්, නිදහස වෙන්න නම් මෙන්න මේ ටික කරන්න කියලා ඒ ආගමික විශ්වාස තියෙනවා. එතකොට එයා කරන්නේ බෞද්ධයෙන් නම් ඒ බෞද්ධ විශ්වාස ටික කරනවා නිවන් දකින්න. ක්‍රිස්තියානි කෙනෙක් නම් ඒ ආගමේ තියෙන සම්ප්‍රදානුකූල විශ්වාස ටික කරනවා නිවන් දකින්න. මුස්ලිම් කෙනෙක් නම් ඒ ආගමේ විශ්වාස කරන සම්ප්‍රදාය දේව තියෙන දේවල් ටික කරමින් ඕන උත්සාහ කරනවා සත්‍ය අවබෝධ කරගන්න. හැබැයි තේරුම් ගන්න පරම සත්‍ය කෙනෙක් අවබෝධ කරද්දී සම්ප්‍රදායට එහා ගියපු දෙයක් ඔහු ජීවිතේ කරන්න සිද්ධ වෙනවා. සම්ප්‍රදානුකූල පොතේ තියෙන එක කරගෙන හිටියොත් එහෙම ගැලවීමක් වෙන්නේ නැහැ. ඒක තවත් එක දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට දැන් ගෞතම බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ බෝධිසත්ව කාලේ සම්ප්‍රදායේ තිබ්බ දේවල් කළා. ධ්‍යාන වැඩුවා, ඒක එක සීල වෘත පිරුවා, ඒ වෘත පුරලා ඒ කාලේ සම්ප්‍රදායේ තිබ්බ වෘත කරා, ධ්‍යාන වඩලා මේක සෙව්වා. නිෂ්ඨාව, නිස්සාරණය, යථාර්ථය. හැබැයි උන්වහන්සේට ඒක හමුුනේ නැහැ. උන්වහන්සේට ඒ ලැබුණේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ඒ සම්ප්‍රදානුකූල වැඩපිළිවෙල අත්හැරියා. අත්හැරලා ගවේෂණය කළා. හැබැයි අත්හැරලා ගවේෂණය කරද්දී පස්වග තවුසන්ගේ චින්තනේ හරි තවම සම්ප්‍රදානුකූලයිනේ පරණ පැටර්න් එකනේ යන්නේ. එයාලා හිතුවා උන්වහන්සේට වැරදිලා, උන්වහන්සේ දැන් මාර්ගය අත්හැරලා ගිහිල්ලා. උන්වහන්සේ දැන් අහපෝ අර ගිහි ජීවිතයේ සැප විඳිනා වගේ, රාජකීය සැප විඳිනා වගේ දැනුත් උන්වහන්සේ උන්වහන්සේ දැනු සැප විඳින්න අරගෙන කියලා කල්පනා කරලා ඔවුන් උන්වහන්සේ අතහැරලා ගියානේ. හැබැයි මා කියන්නේ ඒ අත්හැරලා යාමම තමයි උන් භාග්‍යවතුන් වහන්සේට ලැබිච්ච ලාභය. මොකද කෙනෙක්ට නිවන් දකින්න නම් එයා ස්වෛරී වෙන්න ඕනේ. එයා කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් අපේක්ෂා නොකරන තැනට එන්න ඕනේ. කිසිම කෙනෙකුගෙන් කිසිවක් අපේක්ෂා නොකරන තරම් හයියක් තියෙන කෙනෙක්ට තමයි සත්‍ය හම්බෙන්නේ. ඉතින් බෝසතාණන් වහන්සේට ඒක ලැබුණා. මොකද අත්හැරලා ගියා ළඟ හිටපු ඔක්කොම දෙනා උන්වහන්සේට පාර වැරදිලා කියලා, මාර්ගය වැරදිලා කියලා ඒ පස් දෙනාත් අතහැරලා ගියා. ඊට පස්සේ ඒකනේ උන්වහන්සේ බුදු වෙලා අලුත්ම බුදුහාමුදුරුව වඩිද්දි ඔවුන් ප්‍රතික්ෂේප කළා. මොකද ඔවුන් තවම ඉන්නේ අර පරණ චින්තනය ඇතුලේ. නිවන් දකින්නවා නම් මෙන්න මෙහෙම ඉන්න ඕනේ, මෙහෙම කන්න ඕනේ, මෙහෙම ඉන්න ඕනේ, මෙහෙම වෘත පුරන්න ඕනේ කියලා. දැන් අපි වුණත් තවම ඉන්නේ දැන් බලන්නකෝ ඇතුළත නිවන් දකින්න කියලා. අපි කොච්චර නිකන් නිවනට අවශ්‍ය නැති විශ්වාස දාගෙන ඉන්නවද ඔළුවේ කොච්චර? අවශ්‍යත් නැහැ ගොඩක් කරන දේවල් අපි ඔය සත්‍ය අවබෝධ කරගන්න. හැබැයි අපි ඒවා විශ්වාස කරමින් සිටිනවා.
ඒව කරහාම මේ නිෂ්ඨාව ලැබෙයි කියලා. ඒ වගේ තමයි අර පස්සක දවසත් ඔවුන්ට හරියට පාත්‍රික මාර්ගය තේරෙන්නේ නැතිද? ඔත් ඔවුන්ගේ ජන සමාජෙ තිබ්බ, ඔවුන්ගේ ආගමික පොත්පත්වල තිබ්බ විශ්වාස කරමින් හිටියා. අන්න ඒක නිසා ඔවුන් බුදුහාමුදුරුවන්ව ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ ඔවුන් තුළ විශ්වාසය ඇති කරලා, මං කවදාකවත් ඔබලට සත්‍ය අවබෝධ නොකර සත්‍ය අවබෝධ කරා කියලා කියලා නැහැ. ඒත් දැන් මං කියනවා, මම මේ නිෂ්ඨාව සාගත ජීවිතේ සාගත මං කවුද කියලා සොයාගත්තා, මගේ අතා ස්වභාවය සොයාගත්තා කියලා. ඊට පස්සේ ඇත්තටම උන්වහන්සේ ඉස්සෙල්ලාම කළේ සත්‍ය කියන්නේ කුමක්ද කියලා කියන එක නෙමෙයි කිව්වේ. බලන්න, සත්‍ය කියලා කිව්වේ නැහැ. කිව්වා කිව්වේ සිත ඔය අල්ලන් ඉන්න අන්ත දිග අතහරින්න කියලා විතරයි. මොකද සත්‍ය කියලා අපිට සත්‍ය වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. සත්‍ය වෙනුවෙන් ඔබට කිසිම උත්සාහයක් දරන්න ඕනේ නැහැ. ඔබ කරන්න අවශ්‍ය කරන්නේ ඔබේ මෝඩකම අත්හැර ගන්න එක විතරයි. අත්හරින්න ඕනෙත් නැහැ, ඒක තේරුම් ගැනීම විතරයි. ඒක තේරුම් ගැනීම තුළින්ම ඔබ සත්‍ය තුළ පිහිටන්න ගන්නවා. සත්‍ය තුළ. එතකොට දැන් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම කිව්වේ පස්සගතාපසයන් වහන්සේලාට සත්‍ය අරමුණු කරන්න නෙවෙයි, කිව්වේ සිත අල්ලන් ඉන්න දෘෂ්ටි දෙක අත්හරින්න කියලා විතරයි. හොඳට බලන්න, දැන් මුල්ම දේශනාවේ තියෙන්නේ කාමේසු කාමසු කල්ලිකානුයෝගේ, ඒ කියන්නේ කියනවා කෙනෙක් සත්‍ය අවබෝධ කරන්න නම් දේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා, මෙන්න මේ අන්ත දෙක ඇතුලෙන් සත්‍ය සොයන්න එපා, ජීවිතේ සොයන්න එපා, නිෂ්ඨාව සොයන්න එපා. ඔය අන්ත දෙක ඇතුලෙන් නිෂ්ඨාව හෙව්වට ජීවිතේ හෙව්වට කවදාකවත් හම්බෙන්නේ නැහැ කියලා එකාන්තයක් විස්තර කරනවා. එකාන්තයක් හැටියට කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත් සංහිතෝ අනාර්යයි හීනයි. ඒ කාමසු කල්ලිකාන යෝගය කියන අන්තය එහෙම කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒ අන්තෙන් අයින් වෙන්න. ඒ වගේම විස්තර කරනවා තවාන්තයක් තියෙනවා, ඒ තමයි අත්කලමදාන යෝගය. උනාහි දේශනා කරනවා අත්කලමදාන යෝගය කියන්නේ අන්තයක්. ඒ අත්කලමදාන යෝගය කියන අන්දෙනුත් ගැලවෙන්න. මොකද මිනිසුන් පරම නිෂ්ඨාව ජීවිතේ හොයන්නේ ওই දෙපැත්තෙන් එකකට වැටිලා. ජීවිතේ සැනසීම නිවීම හොයන්නේ. ඉතින් හැබැයි ওই දෙක තුලම බුදුහාමුදුරුවෝ අපිට කියනවා ওই දෙක තුලම පරම නිෂ්ඨාව නැහැ. ඕක අන්ත දෙකක් විතරයි. එතකොට ওই අන්ත දෙක තුල තියෙන විඳීමක් විඳවීමක් විතරයි. ওই අන්ත දෙකේ ඉන්න කෙනා කැමතිලා දෙන විඳින්නයි විඳවන්න. නිවීමක් නිස්සරණයක් ගැලවීමක් ওই තුල නැහැ. එතකොට දැන් මම අහුව ප්‍රශ්නයක් දැන් ඔබ කියන්න බලන්න, මොකද්ද ඒ කාමසුකල්ලිකාන යෝගය කියන එක අන්තයක් වෙන්නේ කොහොමද? අත්කලමදාන යෝගයේ අන්තයක් වෙන්නේ කොහොමද? අපි දැන් ගොඩාක් මේ කතා කරලා තියෙනවා ධර්ම සාකච්ඡාවත්. මම කියන්න බලන්න මේ පැත්තෙන් පටන් ගන්න. මොකද්ද අත්කලමදාන යෝගය කියන්නේ? මොකද්ද කාමසුකල්ලිකාන යෝගය කියන්නේ? කොහොමද ඒක තේරුම් ගන්න තියෙන්නේ? අපි මං කියන්නේ හැමෝම දන්න දෙන්නේ බුදුහාමගේ පළවෙනි දේශනාවේ මුලින්ම ගැන්නේ ওই දෙකනේ. කොහොමද ඒක තේරුම් ගන්න තියෙන්නේ? කොහොමද කියන්නේ? මේ පැත්තෙන් පටන් ගමු. කොහොමද කියන්නේ? ප්‍රමාණිකමා දැන් මොකද ප්‍රමාණය? මොකද ප්‍රමාණය කියන්නේ? මොකද සීමාව? ප්‍රමාණය ඉක්මවා යනවා කියන්නේ මොකක්ද? එතන මොකද්ද සමබරතාවය? එතකොට තියාගන්න ඕන මොකද්ද කියන්නේ? කොහොමද විස්තර කරන්නේ? දැන් ඔය අපි කොහොමද ඒක තේරුම් අරගෙන ඉන්නේ? ඒ අන්ත දෙකෙන් කාමසුකල්ලි කාණ යෝගෙන් අතකින් තන යෝගෙන් ගත්තින් ඈ කොයි විදියටද? අත්කලම තන යෝගය මේ මහත්ය කියලා ශරීරයට
අධික සැපදීම කාමසුකල්ලිකාන යෝගයලු, ශරීරයට අධික දුක්දීම අත්‍යකමතාන යෝගය කියලා. දැන් අපි මෙහෙම තර්කයක් කරොත් එහෙම, දැන් ඔන්න පන්සලට එනවා මිනිස්සෙක් දවස් ගානකින් කාලා නැහැ. දවස් ගානකින් කාපු නැති මිනිස්සෙක් පන්සලට ආවට පස්සේ හිඟන්නේ කපිතුමු සිඟන්නේ කෙනා. ඉතින් අද පන්සලේ තියෙන්නේ පොල් සම්බෝලයි බතු විතරයි හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සයාට පොල් සම්බෝලයි බතුයි කන්න දෙන්න. ඒක මිනිස්සයාට කාමසුකල්ලිකාන යෝගයද අත්‍යකමතාන යෝගයක් වෙයිද? කාමසුකල්ලිකාන යෝගයක්. හරි. ඊට පස්සේ හැමදාම ව්‍යංජන 30ක් විතර එක කන හොඳ සැප විඳින අපි කියන රජෙක් හරි කියලා. රාජකීය මිනිස්සේ රජෙක් කියනවා පන්සලට ඒ මිනිස්සයත් ඇවිල්ලා මොනව හරි කන්න දෙන්න තියෙන්නේ පොල් සම්බෝලයි බතු විතරයි. ඉතින් ඒ මිනිස්සයාට ඒක අත්‍යකලම තාන යෝගයක්ද කාමසුකල් කාන යෝගයක්ද? අත්‍යකලම තාන යෝගයක්. එහෙනම් මං ඇහුවොත් එහෙනම් පොල් සම්බෝලයි බතු කියන්නේ කාමසුකල් කාන යෝගයේද අත්‍යකලම තාන යෝගයක්ද? ඈ නැහැ. දැන් භෞතික උත්තර දුන්නා නම් ශරීරයේ දුක් දීම කියන්නේ එහෙම එකක් කාමසකල් අත්කේම දාන යෝගය. භෞතික උත්තර දුන්නා නම් ශරීර සැපදීම කාමසකල් ගහන යෝගය කියලා. ඉතින් එහෙනම් ඒ අර ප්‍රශ්නෙටත් භෞතිකවම උත්තරයක් දෙන්න ඕනේ. ඒකට විතරක් මනසාලල උත්තර දෙන්න බැහැ නේ. ඉස්සෙල්ලා භෞතිකව අර විදියට උත්තර දුන්නාට පස්සේ ඊට පස්සේ ඕකට විතරක් මානසික උත්තරයක් දීලා හරියන්නේ නැහැ. බුද්ධල සාපේක්ෂකයි. මොකද කියන්නේ? ඔයක තමයි දැන් මා කියන්නේ. ඇත්තටම අපි බුදුදහම ගැන තේරුම් ගන්න යද්දී බුදුදහම කියන්නේ ඇත්තටම ඒක භෞතිකත්වයේ සම්බන්ධ කරපු ගැනීමක් නෙමෙයි. ඒක මේ සිත පිළිබඳ කරපු හරිම ගැඹුරු ගම්භීර ගැනීමක්. ඒකට කිසිම භෞතිකත්වයට සම්බන්ධ කළොත් එහෙම ඔබට පුදුම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. මොකද බුදුහාමුදුරුවෝ බුදුනාට පස්සේ වැඩ හිටියේ වැඩි කාලයක් ජේතවනාරාමයේ. ඉතින් ජේතවනාරාමය කියන්නේ මැණික් ඔබ්බල හදපු පන්සලක්. ඊළඟට උන්වහන්සේ ඊට පස්සේ වැඩිපුර අවුරුදු ගාණක් හිටියේ පූර්වාරාම. පූර්වාරාමයේ පාපිසකුත් අර තියෙන ත්‍රිපිටකේ පූර්වාරාමයේ පාපිසකුත් කහවණු ලක්ෂ ගානකට වඩා වැඩිලු. මොකද ඒක ඇමතිවරයෙක් ඇවිල්ලා කහවණු ලක්ෂයක් වටින පාපිසක් ගෙනිලා ඒ පාපිස බලන්න තැනක් බලද්දි පූර්වාරාමේ තැනක් නැහැලු දාන්න. මොකද ඒ තියෙන හැම පාපිසක්ම ඊට වඩා ගණන් වැඩි. ඒ මිලට වඩා විසයි. කියන්නේ එතකොට අපිට තේරෙනවා එහෙනම් බුදුවරු ඉඳලා තියෙන මේ ආරාම තිබිලා තියෙන හරි රාජකීය රජගෙවල් වගේ. රජගෙවල් වගේ තිබිලා තියෙන්නේ. ඉතින් එතකොට එහෙම වුණොත් එහෙම දැන් කවට හරි චෝදනාවක් කරන්න බලන්න. එහෙනම් මේ බුදුහාමුදුරුව බුදුනා කිව්වට උන්වහන්සේ ඉඳලා තියෙන කාමසුකල්ලිකාන යෝගින ශරීරයට ගොඩක් සැප දීලා තියෙනවානේ බුදුනාට පසුව. වාගේ තේනවා. ඒ එහෙම කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් ඔය වගේ උත්තරයක් දීපු කෙනෙක්ට මොකද කියන්න වෙන්නේ? එතකොට ඔය ඇත්තටම හරි. ඒක මානසික බැඳි මානසයෙන් බැඳෙන්නේ සාපේක්ෂකගත සංකල්පයකට. මනසින් අපි ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකො. දැන් ඉස්සෙල්ලා ඔය කාණේදී අපි තේරුම් ගන්න ඕනේ කොයි. ඒ නිසා බුදුදහම ගැන අපි මොනවා හරි ප්‍රශ්නයක් අහද්දි කාට හරි උත්තර දෙද්දී ඒක භෞතිකයට සාපේක්ෂකව කතා කරන්න එපා. එතකොට ඔබ හිර වෙනවා. මොකද ඔබ ඉන්නේ සිහිනයක නිසා එහෙම මේකට භෞතිකත්වයක සම්බන්ධතාවයක් ඇති දෙයක් නැහැ. දැන් ඒක මෙහෙම තේරුම් ගන්නකො. දැන් අපි ඔය අර්ථයෙන් බැලුවොත් එහෙම කදිරවන්නේ රේවත හාමුදුරුවෝ හිටියේ කදිරවණේ රේවත හාමුදුරුවෝ හිටියේ කිහිරිවණේද? සාරිපුත්ත හාමුදුරුවෝගේ මල්ලි රහත් වෙලත් පිරුණම් පානකම් හිටියේ කිහිරි කියන කටු සහිත වණේක. ඉතින් එතකොට දැන් ඔය අර්ථයෙන් බැලුවොත් ශරීරයට දුක් දෙන එක අතවිලා දාන යෝගය කිව්වොත් එහෙම එතකොට අපිට නිර්ණයක් කරන්න වෙනවා. එහෙනම් උන්වහන්සේ රහත් වෙලත් ඉඳලා තියෙන්නේ අත්‍යකලම තාන යෝගය කියලා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඉන්දියාවේ ලොකු චෝදනාවක් තිබා බුදුහාමුදුරන්ට. මේ බුදුහාමුදුරුව බුදුනා කිව්වට හරිම මේ සුඛ සැප විඳින ශ්‍රමණේ කාමසුකල්ලිකාන යෝගේ සැප විඳින ශ්‍රමණේ තමයි බුද්ධ කියලා කියන්නේ කියලා හැම තැනම චෝදනා කළා. නින්දා කළා. ඒ මොකද අර ඒ අයත් දකින්නේ
අර යාලගත්ත යාලහල දෙන සත්‍ය දකින්න කෙනෙක් නම් මෙහෙම මෙහෙම ඉන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ සරේපු දාන්න හොඳ නෑ මෙහෙම ඉන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ කියලා ගැතරි ගැත් දිනවනේ ආහන් අර සම්පදාය අදහස වලින් තමයි මම සාමාන්‍ය මිනිස්සු දකින්නේ තියාලා යාලගේ යාල දන්නේ ඉතිකනේ ඉතින් යාල බලන්නේ මේ විදිහට එදියා යාල බලන විදිහට යාලට පේනවා මේ බුදුහාමුදුර බුදු වෙලා කිව්වට ඉන්නේ අන්තක කියලා ඒ එහෙම එකක් නෑ එතකොට ඔබ තේරුම් ගන්න කාමසුකල්ලිගාන යෝගයේ කියන එක පිළිබඳ දම්සප්පවතුන් සූත්‍රයේ කියන එක පරිවර්තන විදිහට විග්‍රහ වෙලා නැහැ. මං කියන්නේ බුදුහාමුදුරේක විග්‍රහ කරන්න ඇති. ඒ වුණාට ත්‍රිපිටකයේට ඒක ලියවිලා නැහැ. මොකද ත්‍රිපිටකය කියලා කියන්නේ සංක්ෂිප්ත කරලා තියෙන බුදුහාරගේ දේශනා බොහොම සංක්ෂිප්ත කරලානේ තියෙන්නේ. දැන් මොකද දැන් බුදුරජාණන් වහන්සේ දානේ වරුණාට පස්සේ බණ කියනවලු සංයුත්ත නිකාය අතර දැන් සංයුත්ත නිකාය කියලා කියන්නේ ඔයාලා දැකලාදී මෙන්න මේ පොත් පහක් අය තියෙන මෙන්න මෙච්චර විතර ලොකු යොක්කම එකතු වුණාට පස්සේ පොත් පහම එතකොට දැන් සංයුත්ත නිකාය අතරම් බණ කියුවා නම් එක දවසක ඉත අපිට තියෙන එක සංයුත්ත නිකාය එහෙනම් කොච්චර දීර්ඝද උනා කියන්නේ මේ වුණාට ඒනට එච්චර දේශනා එහෙම ත්‍රිපිටකේ නෑ මොකද එහෙම කාටවත් එච්චර දෙයක් කටපාඩම් කරන් මෙහෙම ඉන්න බෑනේ ඒක ඔක්කොමල කරන්නේ මේක කටපාඩමෙන් ගේදී ඒක බොහොම ගාතාවලට දැන් බුදුහාමුදුරු ගාතක කිය හිටියේ නෑනේ කොහෙවත් දැන් මේ ගාතවල කියන්නේ අර පසු කාලීනව ඒකේ අර්ථය අරගෙන කටපාඩම් කරන් ඉන්න ලේසියට ගාතා විදිහට හැරෙව්වා නැතු බුදුහාරම එනේ කෙනාට ගාතක කිය හිටියේ නෑනේ කවි කිය හිටියේ නෑනේ ඉගැන්වීමනේ කරේ දේශනාවනේ කරේ එතකොට ඒක ඊට පස්සේ සංක්ෂිප්ත කරා දැන් එතකොට දැන් අපිට තියෙන සංක්ෂිප්ත ත්‍රිපිටකය සංක්ෂිප්ත දේශනාව එතකොට ඒ දේශනාව ඇතුලේ අර කාමසුකල්ලිකාන යෝගයේ කියන එක විග්‍රහ කෑල්ල නැහැ. එච්චරයි දින අත්කලමදාන යෝගයේ කියන නිසා ඒක කොයි විදිහටද භාග්‍යතුන් වහන්සේ විස්තර කරේ කියන එක නැහැ. එතකොට දැන් අනික තමයි දැන් ඊට පස්සේ දැන් පළවෙනි ධම්සප්පවත්තන සූත්‍ර දේශනාවෙන් පස්සේ ධම්සප්පවත්තන සූත්‍ර දේශනාවෙන් පස්සේ කොණ්ඩඤ්ඤහාමුදුරුව විතරේනි ධර්ම අවබෝධය කරන්නේ සෝතාපන්න වෙන්නේ මනුෂ්‍ය ලෝකේ. අනිත් හතර නම සෝතාපන්න වෙන්නේ නැහැ නේ පස්වක දවසන්ගේ ඊට පස්සේ කරේ අනිත් ඒ එක හාමුදුරු කෙනෙක් ප්‍රබුදු එක හාමුදුරු කෙනෙක් බතියාගෙන අනිත් අය පිණ්ඩපාතිය. එතකොට දවස් අනිත් හාමුදුරු ඕනේ එක හාමුදුරු කෙනෙක් එක ඊළඟ දවසේ රහත් වෙනවා. ඊට පස්සේ දවසේ තව හාමුදුරු කෙනෙක් සෝවාන් වෙනවා. ඊළඟට පස්වක දවසොන් දවස් පහකටනේ ආවෝද කරන්න සෝතාපන්න ඔබ. හැබැයි ඒ ආවෝධ කරද්දී බුදුහාමුදුරේ එක්කෙනෙක්ට වෙන වෙනම තියාගෙන බණ කියුවානේ. එයාට භාවනා කරන්න කියනවා ඊට පස්සේ දේශනා කරනවා. හැබැයි ඒ මොනවද කියපු බණ ටික? මොනවද අනිත් හතර නමට සෝහන් වෙන්නේ? කියපු දේශනාවල් කොහෙවත් ත්‍රිපිටකේ නැහැ. ඊට පස්සේ තියෙන්නේ ධම්සප්පවත්තන සූත්‍රයේ ඊට පස්සේ ආයි ත්‍රිපිටකේ හම්බෙන ඊළඟ දේශනාව හැටියට අනත්ත ලක්ෂණ සූත්‍රය. අනාත්මය ගැන කියපු යන්නේ. එතකොට ඒක අහලා පස් නමම රහත් වෙනවා. එතන අපිට එතකොට බලන්න අඩුවක් තියෙනවානේ. සෑහෙන කොටස් ටික ඒ මුල් දේශනාවෙන් පස්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය දක්වා අතර කරපු දේශනා ඊගෙන සෝහන් වෙන්න කියපු බණ ටික නැහැ. අන්න ඒකයි මම කියුවේ ත්‍රිපිටකයේ තියෙන්නේ හරිම සංක්ෂිප්තයි ගොඩාක් තැනුත් නැහැ කියලා. සම්පූර්ණ උන්වහන්සේගේ ගැන්වීම පවතින්නේ නැහැ. එතකොට දැන් එතකොට අපිට ඒ නිසා කාමසුකල්ලිකාන යෝගයේ කියන එකේ අර්ථ එතනින් ගන්න නේද? හැබැයි වෙන සූත්‍රවලදී වෙන දේශනාවලදී අපිට ඒකේ විග්‍රහයන් හම්බ වෙනවා. දැන් කාමසුකල්ලිකාන යෝගය කියන්නේ කොහොමද? අත්තකලම දාන යෝගය කියන්නේ කොහොමද කියන එක විස්තරව කරලා තියෙනවා. ඒක තියෙනවා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ පවතිනවා 152 වෙනි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ කොටස් තුනකට බෙදෙනවා මූල පඤ්ඤාසකේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සහ උපරි පඤ්ඤාසකේ කියලා. ඒකේ අන්තිම දේශනාවේදී 152 වෙනි දේශනාවේදී බුදුජානන හසේ ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී විග්‍රහ කරනවා දේශනා කරනවා මොකද්ද කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ මොකද්ද අත්තකලමතාන යෝගය කියලා කියන්නේ කියලා. එතකොට ඒක මෙන්න මෙහෙමයි විස්තර කරන්නේ. මහණෙනි ඇසින් යමෙක් රූප බලලා ඒ බලපු රූප හොඳයි කියලා සංඥාවක් ප්‍රිය කියන සංඥාව අරගෙන ඒක නැවත නැවත
දකින්න සිතේ කැමැත්තක් තියෙනවා. කියන්නේ රූපයක් බලලා ඒක හොඳයි කියලා සංඥාවක් හදාගෙන ඒක නැවත නැවත දකින්න ඕන. කණින් හඬක් අහලා ඒක මිහිරි වශයෙන් අරගෙන ඒක නැවත නැවත අහන්න අවස්ථාවක් ඇතුළේ තියෙනවා. ගන්ධ සුවඳ රස පහස ඔක්කොටම විස්තර කරනවා. මේ ආයතන හයෙන් අරමුණු අරගෙන ඒ අරමුණුගත රූප සද්ද ගන්ධ රස පහස කියන අරමුණු අරගෙන ඒවා හොඳ වශයෙන් සංඥා කරලා සුභ වශයෙන් ලේබල් දාලා ඒවා නැවත නැවත දකින්න අහන්න විඳින්න තියෙන කැමැත්ත තමයි කාමසුකල්ලිකානු යෝගය කියලා කියන්නේ. කියලා විස්තර වෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. ඉතින් ඒක ඔයාලට කියලා ඕනම් කියවලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න මේ යම් ගහලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා ගහන්න. එතකොට ඒ විස්තර ටිකක් තියෙනවා. එතකොට දැන් එතකොට අපි යම් කිසි වෙලාවක මේ ආයතන හයෙන් අරමුණු අරගෙන ඒවද නැවත නැවත දකින්න ඕනේ මනසක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්නේ කාමසුකල්ලිකාන යෝගී. එතකොට තේරුම් ගන්න මම ආයෙ දකින්න ඕනේ කියලා සංකල්පය හැදුනට පස්සේ ආයෙ මම දකින්නේ අර පරණගත් සංඥා වේදනාවටයි මම බැඳෙන්නේ. නැතුව ඒ පේන රූපෙට බැඳෙනව නෙවෙයි. දැන් මම හිතන්නකෝ දැන් මං හිතනවා මං අහවල් පුද්ගලයා ආයෙ දකින්න ඕන කියලා ඔන්නේ ලස්සනයි කියලා අරගෙන ඒක ආයෙ ආව දකින්න ඕන කියලා හිතෙනවා. නැත්තම් මම මේ මලක් අරගන්නවා මලක් අරගෙන මට හිතෙනවා මේ රෝස මල් ලස්සනයි මේ පිච්ච මල් ලස්සනයි මම කියලා ගන්නවා සංඥා. ඒතර පිච්ච මලක් කියන එකත් මනසේ තියෙන සංකල්පයක්නේ. මේක ලස්සනයි කියන එකත් ගත්ත සංඥාවක්නේ නිමිත්තන්නේ. ඊට පස්සේ මං ආයෙ මේක බලන්න ඕන කියලා ගිහිල්ලා මං ආයෙ මේ පිච්ච මල බලන්න යනවා. බලන්න ගියාට පස්සේ මම මේක දකින්නේ මේ තියෙන පිච්චමලක් කියලා මේකට නෙමෙයි මම බැඳෙන්නේ සතුටු වෙන්නේ. අර පිච්චමල හොඳයි කියලා ගත්තක සංකල්පෙටයි සිත බැඳෙන්නේ. නැතුව කවදාහක්වත් අපිට ඇලෙන්න හෝ ගැටෙන්න හෝ දෙයක් භෞතිකව නැහැ. බුදුහාඳුර කියන්නේ මහණෙනි මේ ලෝකේ තියෙන චිත්‍ර ටිකක් විතරයි. චිත්‍ර වලට කවුරුත් බැඳෙන්නේ නැහැ ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම බුමනෝසය ඇලෙන්නේ තමන් හදාගත්ත සංකල්පෙට බැඳිලා තියෙන්නේ. ඒතර අපි කාමසුකල්ලිකාණ යෝගය කියලා බැඳිලා තියෙන්නේ සිතේම හදාගත්ත සාපේක්ෂක චින්තනයකට. දැන් අපි හිතනකෝ දැන් අපි ෆොටෝ එකක් බලද්දී කවදාකවත් ෆොටෝ එකට බැඳෙන්නේ නැහැ නේ. ඊට පස්සේ අපි බලනවානේ ආ මේ ඉන්නේ අම්මා, මේ මගේ ළමයා, මේ ඉන්නේ හවල් නළුවා නිලිය කියලා. අන්නේ ඒ නළුවා නිලිය ගියපු සංකල්පෙටනේ බැඳෙන්නේ අපි. අපි ෆිල්ම් එකක් බලද්දි ෆිල්ම් එකේ යන මේ පාට හෙළුවට බැඳෙන්නේ නැහැ. අන්න නළුවා ඉන්නවා, මෙන්න නිලිය, මෙන්න නළුවට ගහනවා නෙමෙයි කියලා අන්න අර ගත්ත සංකල්පයත් එක්කයි අපිට ඒක බැඳීම හැදෙන්නේ. නැතු අර පේන වන්න රූපේ මාරු විල්ලට කාටවත් බැඳෙන්නේ නැහැ ලෝකෙ. එතකොට ඔන්න ඕක තමයි කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ. කාමසුකල්ලිකාන යෝගය. එතකොට බුදුජානන් වහන්සේ දේශනා කරන්නේ කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ අන්තය. එතකොට මිනිස්සේ තේරුම් ගන්න දිගටම මේ අන්තයට වැටිලා හිටියොත් ඔහො දැන් ජීවිතේ අපි සතුට හොයන්නේ ওই විදිහටනේ. හොඳට බලන්න නැද්ද කියලා අපි හැම වෙලෙම මෙහෙම සංකල්ප ගොඩනගලයි ලෝකෙට සතුට වෙන්නේ අපි. සි මේක හරි ලස්සන එකක්, මේක හරි හොඳ කෙනෙක්. නැත්තම් තමන් ගැන සතුටු වෙන්නේ මට මෙහෙම පාදි තියෙනවා, මට මෙහෙම දැනුමක් තියෙනවා. එහෙම කියලානේ තමන් ගැන පවා සතුටු වෙන්නේ. අර චින්තනයේටනේ ඇලෙන්නේ අපි. නැත්තම් මේක හරි ලස්සන එකක්, මේක හරි හොඳ එකක්, මෙයා හරි ලස්සන කෙනෙක් කියලා ඒ හදන සංකල්පෙටයි බැඳෙන්නේ. එතකොට අපි තමාට සහ ලෝකෙට කියලා අපි මේ ඇලෙන්නේ ගත්ත සාපේක්ෂක සංකල්පයකට. එතකොට දැන් අපි තේරුම් ගන්නවා මේක කවදාකවත් තිබ්බ එකක් නෙමෙයි. දැනුත් තියෙන එකකුත් නෙමෙයි, අනාගතේ නෙමෙයි. මොකද ඔයා ඔබ හදාගත්ත ඔය මමවත් ඔය ලෝකේ කියන එකවත් කවදාකවත් ඔහොම එකක් තිබිලත් නැහැ, දැනුත් නැහැ, අනාගතෙත් නැහැ. අවිද්‍යාව විසින් තමයි ඔහොම මානසික ලෝකික ඔබ හිර කරවන්නේ. ඒ නිසා එහෙම මානසික ලෝකයක දැන් අපි බැඳලා ඉන්නවා මානසින් හදාගත්ත ලෝකයක. එතකොට දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මානසික ලෝකේ කුඩු කරලා දාන්න, විසිරවන්න. ඕක විකාරයක්, ඕක පිස්සුවක් ඔබේ තියෙන. ඔබ දකින හීනයක්, විකාරයක් කියලයි බාගතුන් හස් කියන්නේ. එකයි ඒක හීනයි ගම්මයි කියන්නේ. ඒක හීන වූ එකක්, ග්‍රාම්‍ය එකක්. හරි ග්‍රාම්‍ය කියන්නේ හරි නූගත් මිනිස්සු කරන වැඩක්. ඕක නූගත් කිසිම ආර්ය දර්ශනයක් දන්නේ නැති මෝඩ මිනිස්සු තමයි ඔය කියන අන්තයකට අහුවෙලා ඔය සංකල්පයකට බැඳිලා නිකන් ජීවිතේ නාස්ති කරලා දාන්නේ. හැබැයි මොකද ඔය සංකල්පයකට බැඳිලා හිටියාම ඇත්තටම ඒක
ඊට පස්සේ එයාගේ ඇතුලේ තියෙනවා බයක් කැමවෙලින්. එයාගේ ඇතුලේ තියෙනවා බයක්, එයාගේ ඇතුලේ තියෙනවා කලකිරීමක්. දැන් කලකිරීම දැන් විඩාව කියන එක බලන්න මෙහෙම. දැන් අපි සංකල්පකින් සතුටු වෙන්න යනවානේ. දැන් ඔයාලට ඔයාටන්ට අපි එන්න කියලා අද කෑම දෙනවා. කෑණී හරි ෂෝක් හරි හොඳ කෑම ටික කියලා ඇලෙනවානේ මා සාපේක්ෂකව. හැබැයි බලන්න ඒ කෑම එකම කෑම ඔය හොඳයි කියපු කෑම එක දිගට දවස් 3 4ක් දෙන්න 5ක් සතියක් විතර. ඒක මොකද වෙන්නේ? ඒක මල ජරාවක් දැන් මේ කා මේවම කාලේ එපා වෙලා කියලා ඒ අර හොඳයි කියපු එකටම වෛර කරනවා. දැන් මනු මේ එතකොට ඒ ඉස්සෙල්ලා ඒකම හොඳයි කියලා ගත්තා දැන් ඒකම දිගට ඇසුරු කරද්දී ඒකටම වෛර කරනවා. එතකොට අනේ නිසා දෙහුම් ගන්න ඕන ඒ සංකල්පයක බැඳුනට ඒක තුල පූර්ණ සතුට නැහැ. අපි හැම කාමසුකල්ලිකානියෝල කිංගි කියන සංකල්පයකට බැඳිලා හිටියට ඒකේ දිගට දිගට ඉදදී දැනෙන්නේ විඩාවක්. ඒකයි ඒකේ තුල තියෙන විඳීමකට වඩා විඳවීමක් අන්තිමට. දැන් විවාහ වෙච්චයි ඒක දන්නවනේ. මුලින් හෙන සීන ලෝකයක් හදාගෙන හිටියට පස්සේ වෙන දෙයක්. ඒකතකොට අන්න එතකොට අපි තේරුම් ගන්නවා එහෙනම් මේ අන්තගාමී චින්තනය ඇතුලේ අන්තගාමී මනස ඇතුලේ මගේ මට ජීවිතේ නැහැ. ඒක ඇතුලේ තියෙන හරි වෙහෙසක්. දැන් එතකොට ඒකේ අනිත් පැත්ත තමයි දැන් කාමසුකල්ලිකානු කියන්නේ අරමුණු අරගෙන ආය ඒ අරමුණු මනසින් සොයන්න ඒ සංකල්ප වලට කැමැත්තනේ. එතකොට ඒ සංකල්ප විඳින්න විඳවන්නදී කැමැත්ත. එනනම් අත්කේල දාන යෝගය කියන්නේ මොකද්ද? ඒකෙම අනිත් පැත්ත. මොකද අත්කේල දාන යෝගය කියන්නේ? මොකද්ද? සංකල්ප අන්න හරි සංකල්ප විඳින්න තියෙන අකමැත්ත. සංකල්ප ඒ සංකල්ප විඳින්න තියෙන අකමැත්තත් ඒක බැඳීමක්ම තමයි. ඒකත් ඒක උපාදාන කිරීමක්ම ඒකත් අල්ල ගැනීමක් තමයි. මොකද මම සංකල්පයට අකමැති ඊට ප්‍රතිවිරුද්ධ සංකල්පයට සාපේක්ෂව අනිත් පැත්තට කැමැත තියෙන සින්දා. එතකොට ඒ අපි ඇහෙන් රූප බලලා කනින් සද්ද අහලා ගඳ සුවඳ විඳලා ඒව හරහා අපේ මානසික ලෝකේ හැදෙනවනේ සංකල්ප ලෝකේ. මේ රූප ප්‍රේදී රූප හරහා හැදෙනවා සංකල්ප ලෝකේ. සද්ද හරහා මනෝලෝකේ හැදෙනවා. ඒ මනෝලෝකෙට අකමැත්ත තමයි ඒ හදාගත්ත මනෝලෝකේ ප්‍රතික්ෂේප කරන්නේ. ප්‍රතික්ෂේප කිරීම තමයි يعني දකින්න රූප වලට දෙන අකමැත්ත. අහන සද්ද අහන්න මම අපෝ මට ওই මිනිස්සු පේන්නත් එපා, ඔයාට ඔය හඬ වලට මට ඇහෙන්නත් එපා, ඔය කෑම නම් මට ලං කරන්නත් එපා කියලා ඒ ආයතන හයෙන් අරමුණු අරගෙන ඒ අරමුණු වලින් මනෝලෝකයක් හදලා ඒ මනෝලෝකය ප්‍රතික්ෂේප කරන එක තමයි අපි කියන්නේ අත්කලම දාන යෝගය කියලා. එතකොට අපි ප්‍රතික්ෂේප කරන්නේ කොයි වෙලාවකවත් මේ මල්වත් ගැහණු අයවත් පිරිමියවද දැන් අපි හිතන් ඉන්නේ අපි මේ අතහරින් ඉන්නේ මේ අපේ හතුරු අපි මේ යන්න ආස නැත්තේ මේ එක මම මේ රටට යන්න ආස නැහැ මං ආස නැත්තේ මෙන්න මේ මිනිසුන්ට කියලා අපි හිතන් ඉන්නේ මේ අපි මිනිසුන්ට ආස නැහැ අපි මේ සද්ද වලට ආස නැහැ මේ තැන් වලට ආස නැහැ කියලා. ඇත්තටම අපි ආස නැත්තේ හදාගත්ත සංකල්පෙට වෛර කරන්න. නැත්නම් එහෙම ආස නැති තැන් කොහෙවත් නැහැ. ආස නැති පුද්ගලයෝ කියලා කොහෙවත් නැහැ. ඉතින් ඔබම හදාගත්ත මනෝලෝකයකට තමයි ඔය ගැටෙන්නේ. ආස කරන්නේ තෝගඩමයි ආය හොයන්නේ තාය ප්‍රතිසේප කරන්නේ ඔය අන්තෙමයි ඔය ලෝකෙමයි. ඉතින් එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඔක දෙකෙන් අයින් වෙන්න. දැන් මං කියන්නේ අපි හිතමු දැන් අපි හිතන් හිටියේ රජවරු හැමදාම ඉන්නේ කාමසුකල්ලිකාන යෝගේ සිඟන් වෙන්නේ අත්කලම දාන යෝගේ කියලා. මං කියන්නේ රජෙක්ට බැරිද අත්කලම දාන යෝගේ ඉන්න? පුළුවන්. ඒ රජරෝ එයාට දකින්න අහන්න දැනෙන දේවල් එයාට එපා වෙලා නම් එයා ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා නම් එයාට එපා වෙලා නම් තියා ඉන්නේ මොකද? අත්කලම දානු යෝගේ තුල සිඟන්නේ කුණත් එයාට රුපියල නම් දිනේ ඔබට ගොඩාක් එයා බැඳිලා නම් ඕක ආරක්ෂා කරන්න කියලා දඟලනවා නම් තව තව ඔබ හොයන්නේ හදනවා නම් එයා ඉන්නේ අත්කලම දාන යෝගේ කාමසුකල්ලිකානු යෝගේ තුල. අපි හිතන් ඉන්නේ අනිත් පැත්තේ. ඇත්ත යථාර්ථයේ ඒක වෙනස් එකක් වෙන්නේ. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය දෙපැත්තෙන් අයින් වෙන්න කියලා අපිට. ඔය දෙපැත්ත එකකට සාපේක්ෂව තමයි අනිත් එක තියෙන්නේ. ඔය දෙපැත්ත අයින් කරාම තමයි ඔය දෙපැත්තේ ඉන්නකන් තියෙන නිස්සාරණයක් නෙවෙයි. ඔය දෙපැත්තේ ඉන්නකන් තියෙන ආශාද ආදීනෝ දෙක තියෙන්නේ.
ඔය දෙකෙන් ඉවත් වීම තුළ නිස්සාරණය පවතිනවා. ඒ නිසා කියන්නේ දේශනාව තුළ හැම වෙලෙම ඒ කියන්නේ බලද අරමුණු වලට බැඳෙන්නෙත් එපා, අරමුණු ප්‍රතික්ෂේප කරන්න එපා කියන එක. දැන් එතකොට දැන් ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ අන්ත එක ඉන්නකන් තමයි අර එපා වීම තියෙනවා වගේම හැම වෙලෙම අන්ත එක සිටිනකන් මම කියන්නේ අපේ ජීවිතය ඇතුලේ හොඳට පරීක්ෂා කරලා බලන්න බය කියන එක තදට තියෙනවා. දැන් ඔයාලා බලන්න හොඳට ඔයාටන්ට බය කියන එක එනවා නම් ඒ එන්නේ ඇයි කියලා මං කියන්නේ දැන් හරිම සත්‍ය දැන් දැනගත්ත කෙනෙක්ට හරිම සත්‍ය අවබෝධ වුණාට පස්සේ නිස්සාරණයට පත් වුණාට පස්සේ යාට එහෙම බය කියන එකක් දැනෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. යාට පුදුම නිදහස ජීවිතේ. දැන් බලන්න දැන් සමහර අයට මරණ බය තියෙනවා. ඒ ඔක්කොම තියෙන්නේ ඔබ හිතනවානේ අපිට මැරුණොත් මට මේව අහිමි වෙයි කියලා. ඔබ හිතනවා මට මැරුණොත් මට මෙන්න මේ අය නැති වෙලා යයි. ළමයි නැති වෙලා යයි, මහත්තයා, නෝනා, වස්තුව, මේ දේවල් ඔන්න ඔය එක මාව නැති වෙයි. මරණයත් එක්ක කියලා අපිට හැම වෙලෙම මිනිස්සු බලන්නකො ගොඩාක් අය මේ හරි බයක ජීවිතන බලන්නකො ඇයි ඔච්චර අපි ඉන්ෂුරන්ස් දාගන්නේ? ඔච්චරයි ජීවිතේ මේ පොඩි ලෙඩක් හැදුනත් කල්පනා කරන්නේ මේක වැඩි වෙයිද නැහැ, මේක වැඩි නියුමෝනියා හැම්බිරිසාවක් දෙනවා, නියුමෝනියාවට යයිද නැහැ, මැරෙයිද නැහැ, කොහෙන් ගියත් අන්තිම පුදුම බය කියන්නේ ජීවිතේ පුරා. ජීවිතේ පුරාම මිනිස්සු බයක සිටිනවා. මම කියන්නේ ඕන් ඒකේ සිත තුළ බය පවතින්නේ ඕන් අර අන්ත දෙකෙන් එකක සිටිනවා. ඒ අන්ත දෙකෙන් එකක ඉදිරියකම් කාමසුකල්ලිකාණ යෝගය හෝ අත්තිකලම තාන යෝගය තුළ ඔවුන් අනාගතය ගැන කල්පනා කරනවා. හොඳට නැද්ද කියලා බලන්න කෙනෙක් අන්ත දෙකේ ඉන්නවා නම් එයා වර්තමානයේ ඉන්නේ නැහැ. එයා හැම වෙලෙම එක්ක කාමසුකල්ලිකාණ යෝගයේ ඉන්න කෙනා හැම වෙලෙම අනාගතය ගැන කල්පනා කරන ඔය ටික හොයාගන්න බැරි වෙයිද? ඔය ටික නැති වෙයිද? ඔය දැන් තියෙන ටික අහිමි වෙයිද කියලා එයා හැම වෙලෙම අනාගතයට සිත දුවනවා. අනාගතයට හිත දුවන්න 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 අපිට තේරෙනවා පුදුම විදිහේ බයක් ඇතුලේ දැනෙන්න පටන් ගන්නවා. දැන් මාර්ගය යන කෙනෙක් සම්පූර්ණ අනාගතයට යන එකෙන් අයින් වෙනවා. බය දැනෙන්නේ සිත ඉස්සරහට ගියොත්නේ. දැන් ඔයාද බලන්න ඔයාද මේ මොහොතේ හිටියොත් එහෙම මොකක් බයක් නැහැ. දැන් බලන්න කුංචි ළමයින්ට, පොඩි ළමයින්ට කිසි බයක් නැහැ. යාලා සෙල්ලම් කරනවා. ඒ වෙලාවට ඉන්න මොකද ඒ ළමයින්ට දැන් හිට කන්ද නැතිවිද, හිටියේවිද, ඒ මොකක්වත් අනාගතයක් නෑ. මට රස්සාවක් හම්බෙයිද, රස්සාව නැති වෙයිද, ඒ මොකක්වත් ගැන පැවැත්ම ගැන එයාලගේ සිත ඇතුලේ ළමයිගේ බයක් නෑ. බය නැති නිසා එයාලා මේ මොහොත උපරිම වින්දනය කරනවා. ඔය ඇත්තොත් විශ්වාස කළත් නැතත් තේරුම් ගන්න, ඔය ඇත්තොත් කොච්චර දැඟලුවත් නැතත් මිනිස්සේ උපදිද්දී එයාට මේ මැරෙනකම්ම මූලික අවශ්‍යතා ටික ලැබෙන විදිහට තමයි මේ විශ්වයට එවලා තියෙන්නේ. යාගේ පැවැත්ම පවත්ත ඒ ජීවිතේ වැරෙනතුරු ඒ ටික ලැබෙන වෙදී අපි හිතනවා මට මේ මම එක ජොබ් එකක් නැතුවත් මට මේ මොකක්වත් නැති. ඉතින් හරි බය ඉන්න හැවලු ඉන්න දැනක් නැති. ඉතින් බලන්නකෝ ජොබ් නැති වෙච්ච මිනිස්සු මැරුණේ, කාඩ නැතුව මැරුණේ නෑ. ඒ මොකද අර අපි හරි බයක ඉන්නේ මේ ජීවිතය ගැන පුදුම විදිහේ මේ අල්ලගෙන දඟලන දඟලන ඉන්න. ඒ බය නිසා අපි හැම වෙලෙම දුවනවා පුදුම විදිහට. ඉස්සරහට හිත දුවනවා ඉස්සරහට. හැබැයි ළමයෙක්ට එහෙම ප්‍රශ්නයක් නැති වෙනින්දා ඒ ළමයා මේ මොහොතේ හරිම සතුටින් ඉන්නවා. හරි මේ මොහොත වින්දනය කරනවා හොඳට. ඒ ළමයාට හිත ගැන එහෙම අදහසක් නැහැ. අපි හිතනවා මේ හිත ගැන අපි බරට හිතන එක හෙන මේ අපි හිත ගැන හෙන සීරියස් වෙලා කල්පනා කරන එක ජීවිතේ හෙන්න වටින දෙයක් කියලා අපේ ඇතුළේ කියනවා. හැබැයි ජීවිතේ එහෙම සීරියස් ගන්න දෙයක් නෑ මොකක්වත්. ජීවිතේ වෙලා තියෙන්නේ වෙන විදිහක. ඒ ජීවිතේ රිදම් එක තේරෙන්නේ නැති නිසා බය වෙනවා. ඔවුන් ජීවිතේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා මරණයට බය වෙනවා. එතකොට දැන් කෙනෙක් මේ කියන සිත අන්ත දෙකෙන් අයින් කරන්න නම් සිත ජීවිතේ කියන එක හොයාගන්න නම් විඳින්න නැතුව ජීවිතේ විඳවන්න නැතුව විඳින්න නම් මං කියන්නේ විඳින්න නම් ඕනේ ජීවිතේ එයා බයෙන් ගැලවෙන්න ඕනේ. බයෙන් ගැලවෙන්න නම් එයා අනාගතයෙන් අයින් වෙන්න ඕනේ.
අනාගත චින්තනය නිදහස් වෙනවා. ඔය අනාගතය ගැන කියනකම මිනිස්සු බලන්නකෝ, සමහර අය මරණය ගැන හිතනවා, මරුණට පස්සේ ගැන, සමහර අය මරුණට පස්සේ අඳින සාරි ගැන හිතනවා, මරුණට පස්සේ යන තැන් ගැන හිතනවා. මොන බයකද ඉන්නේ, කොහේ යයිද කියලා බයෙන් ඉන්නවා. ඒ පුදුමාකාර ඔවුන් හදාගත්ත අනාගතයකට ඔවුන් බය වෙලා. ඔවුන්ව හදලා මනසේ මොකද තේරුම් ගන්න, කාලය කියන එක විශ්වේ නැහැ. ඔබ ඔය හදාගත්ත අනාගතය මේ මොහොතේ ඇති කරගත්ත සංකල්ප ටිකක් විතරයි. ඔබ ඔය දකින අතීතයත්, ඔය ඔබ දකින අනාගතයත් නිකම් බොරු ගොඩක් විතරයි. නිකම් මනස මවලපෙන්නේ නැහැ. තේරුම් ගන්න, ජීවිතේ තියෙන්නේ ඔයෙන් පිටිපස්සේ. ජීවිතය කියන එක ඔබ කවදා හරි තේරුම් ගනි, ජීවිතේ තියෙන්නේ ඔය කාලයෙන් ඔබට ගියපු දෙයක්. ඔබේ යථාර්ථයේ කාලයෙන් ඔබට ගිහිල්ලා, කාලය කියන එක මනස මවන බොරුවක් විතරයි. ඒ බොරුව විශ්වාස කරන නිසායි ඔබට බය කියලා එකක් දැනෙන්නේ. එහෙම නැති කෙනෙක්ට බය කියලා එකක් දැනෙන්නේ නැහැ, අතෘප්තියක් කියලා එකක් දැනෙන්නේ නැහැ, ඒකාකාරී බවක් කියලා එකක් ජීවිතේ නැහැ. ඔය කාලයක් කියන එක විශ්වාස කරන්න අරගෙන නිසා හිර වෙලා වුණා. කාලය කියන්නේම සිතිවිලි කොට විතරයි. දැන් එතකොට දැන් අපි කරන්න අවශ්‍ය කරන්නේ දැන් ඔය කාලයෙන් මිදෙන්න නම්. දැන් බලන්නකෝ, දැන් ඔයත් මේ මං අහන්නේ කාලය ඇත්තක් නම්, දැන් ඔයත් හොඳට රැයට නිින්ද ගියාට පස්සේ උදේ නැගිටුණාට පස්සේ කොච්චරලා හිටිය කියලා තේරෙන්නේ. කාලය තේරෙනවද? හොඳ තදට නිින්ද කියලා උදේ නැගිට්ටාම හීනයක්ක් දැක්කේ නැති තරම් හොඳ තද නිින්ද කියලා නැගිට්ටාම කාලයක් තේරෙනවද? පැය පහක් හයක් හිටිය එක තේරෙනවද නැද්ද? තේරෙන්නේ නැහැ නම් ඕකට දෙනද කාලය කියන්නේ බොරුවක් කියලා. ඉතින් කාලය ඇත්ත නම් අර තමන්ට බුදිය පැය පහ බුදිය ගත කියලා දැනෙන්න එපා. පැය හතක් බුදිය ගත කියලා නෑ. ආයෙ අර සංකල්ප වලට ආවම තමයි ආ පැය පහ හය ඔය ඔක්කොම මේ අතීත අනාගත හෙට අද ඊයේ ඔය පච ඔක්කොම ටික දැනෙන්නේ. ඔය කියන ඒවා ඇත්ත නම් ජීවිතේ දැන් සත්‍යය හරියටම පූර්ණ වශයෙන් සත්‍යයට ගියව කෙනට කාලයක දැනෙන්නේ නෑ. ඒ එයා එවැයි ඔක්කොම ඔබට ගිහිල්ලා තියෙන. එයා භෞතිකත්වයේ සහ පාරභෞතිකත්වයේ ඔක්කොම අතික්‍රමණය කරලා. එතකොට එයා කාලය කියන ඩයිමෙන්ෂන්, කාලය කියන්නේ මානසික තත්ත්වගත කරමු තත්ත්වගත කිරීමක්. ඒක බොරුවක්. ඒ නිසයි මා කියන්නේ ඔබේ කාලයට, ඔබ ජීවිතය දකින්නේ කාලේ. මම පොඩි කාලේ මෙහෙම හිටියා, ඉස්සරහට මෙහෙම වෙයි. ඒක තමයි ඔබ දකින්න වැරදි දැන ජීවිතේ. ජීවිතේ තියෙන ඔය මායාව ඇතුලේ නෙවෙයි, මානසික කාලය ඇතුලේ නෙවෙයි. ජීවිතේ තියෙන එතනින් ඔබ්බේ. ඒත් ඒකයි කර්මය කියන්නේ, අර කාලයේ විශ්වාස කරන නිසා ඔබට දැන් මෙතන තියෙන සත්‍ය තේරෙන්නේ නැහැ. දැන් ඔබ තුල තියෙන මේ නිවන දැනෙන්නේ නැත්තේ අන්න ඔය කියන කාලයේ මායාවට අසු වෙලා නිසා. එතකොට දැන් කාලයේ මායාවෙන් මිදෙන්න වෙනවා අපිට. බයෙන් නිදහස් වෙන්න වෙනවා. බයෙන් නිදහස් වෙන නම් අනාගතේ නිදහස් වෙනවා. අනාගතේ නිදහස් වෙන නම් මා කියන්නේ අපේ සිත දෙකට බෙදිලා තියෙනවා. ආන්ගේ දෙකට බෙදීම අයින් කරන්න. එතකොට බය නැති වෙනවා. එතකොට කාලෙන් අයින් වෙනවා. සිත දෙකට බෙදිලා තියෙනවා. සිත තුල බලන්න, සිත හැම වෙලේම සිත දෙකට බෙදාගෙන ඉන්නවා මෙන්න මේ විදිහට, හොඳයි නරකයි කියලා අදහස් දෙකක්. දැන් ජීවිතයේ තුල අපිට, දැන් අපිට හොඳට තේන දෙයක් තමයි, අපි ජීවත් වෙද්දී අපි ජීවිතේ හැමදාම ජීවිතේදී මරණය නරකයි කියලා කිව්වා. දුක නරකයි කියලා කිව්වා. ලේබල් එකක් අපි දාපු. අසනීප නරකයි කියලා දැම්මා. ඊළඟට නිന്ദා අපහාස නරකයි කියලා කිව්වා. ඊට පස්සේ ජීවිතේ හොඳයි කියලා කිව්වා. සැප හොඳයි කියලා කිව්වා. ඊළඟට අනිත් පැත්තට මේ නිරෝගී බව හොඳයි කියලා කිව්වා. ප්‍රශංසාව හොඳයි කියලා. දැන් ඔන්න ඔය වගේ ලෝකේ මනසින් දෙකට ගැඩුවානේ. හැබැයි පොඩි කාලේ ඔමෙක තිබ්බේ නෑනේ අපිට. පොඩි කාලේ බැන්නත් තිය ගානක් නෑ, හොඳ කිව්වත් ගානක් නෑ. ඒ වගේ ඒ වුණාට දැන් ඔන්න කාලයත් එක්ක අපි ඔය බය කියන එක නිර්මාණය වෙන්නේ මෙන්න මේ දෙකට බෙදීම ඇතුලේ. දැන් කෙනෙක් සත්‍ය අවබෝධ කරන්න නම්, ඒකත්වයටපත් වෙන්න නම්, පූර්ණත්වයටපත් වෙන්න නම්, ජීවිතේ සොයා ගන්න නම්, ඉස්සෙල්ලා යාට සිද්ධ වෙනවා මනසේ තියෙන මේ ද්වන්ද ගතියෙන්, ද්විත්වයෙන්, මේ දෙකට ලෝකෙ බෙදෙන එකෙන් අයින් වෙන්න. මොකද ඒ දෙකට බෙදෙන එකම තමයි මනසේ ඔය අවිද්‍යාවේ ස්වභාවය. ඒක තමයි පිස්සුව. දැන් ඒක නිසා අපි කරන්නේ ඒකෙන් අයින් වෙන්න තියෙන ලේසිම ක්‍රමය තමයි, අපි ජීවිතයේ අද ඉඳලා, ජීවිතේ හොයපු අපි අද ඉඳලා හැම මොහොතකම ගෙදින් එළියට බහින්නේ මරණය සොයාගෙන.
මාගේ හැම මොහොතකම ජීවිතේ මරණය සොයන්න. මොකද මෙච්චර කල් අපි මරණේ නැද අසුබයි කියපු දේ දැන් අපි ඒක සුභ විදියට දාගෙන. අන්න එච්චරයි මං කියන්නේ නිවන් දකින්න කෙනෙක් ඔන්න ඕක වෙනස් කරන්න ඕන. ඕක වෙනස් කරාම ආයෙත් තමන් තමන්ගේ අර මුලට යනවා. තමන් තමන්ගේ තියෙන ඇත්ත අර මුලින් මුල් පොඩි කාලේ හිටපු යථාර්ථ තත්ත්වයට ආයෙපත් වෙනවා. අර දෙකට බෙදීමෙන් අයින් වුණා. ඊට පස්සේ එකෝ දැන් අපි ජීවිතේ මෙච්චර කාල දැන් සැප කියන එක සොයාගෙන කියන්නේ අපි අද ඉඳලා ජීවිතේ දැන් සැප හොයන්න ගියාම ගොඩක් ආයාසයක් ගන්න වෙනවානේ. මහන්සි වෙන්නේ ඔක රක් අනික සැප නඩත්තු කරන්න. ඉතින් අපි ඒ නිසා අපිට කිසිම මහන්සියක් නැහැ නේ දුක ලබා ගන්න. ඉතින් ඒ නිසා අපි ජීවිතේ අද ඉඳලා નિરાයාසයෙන් ලැබෙන දේ සොයන්න ගන්නවා. નિરાයාසයෙන් ලැබෙන්නේ දුක. එතකොට අපි ඒක සොයනවා. එතකොට අපි දැන් ඊට පස්සේ කරන්නේ දුක තුල සන්තෝෂ වෙන්න පටන් ගන්නවා. දැන් අපි මෙච්චර කල් සතුටදීනේ සතුටුනේ දුකදී හැමදාම අපි ඒකත් එක්ක ගැටුණානේ. අපි මුළු ජීවිතේම යුද්ධ කළේ මේ රටවල් වලට ඇවිල්ලා ප්‍රසහා කරලා මේ හැම දෙයක්ම කරේ දුක නැති කරන්නනේ. ඉතින් මං කියන්නේ ඔය දුක පිළිගත්ත ප්‍රශ්නේ වෙන. ඉතින් ඕගොම් පිළිගන්න. මා කියන්නේ දැන් කෙනෙක් දැන් ඒකයි බුදුහාඳුර බලන්න දැන් කරණීමේ සූත්‍රේ හාමුදුරුවෝ කිව්වා අප භාවනා කරන්න ගියා. භාවනා කරන්න ගිහිල්ලා කිව්වා අපෝ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ එතන භාවනා කරන්න බෑ අමනුෂ්‍ය කරද. අපි යනවා අපි ආවා අපිට වෙන තැනකට යන්න ඕනේ. බුදුහාමුදුරුවෝ වෙන තැනකට යන්න එපා එතෙන්ට යන්න. හැබැයි මෛත්‍රිය ගන්නලා ගැව්වා. දැන් මහණ බුදුහාමුදුරුවෝ දුකටම නෑ විහාපා. තේරුම් ගන්න සත්‍ය හම්බෙන්නේ කෙනේ සිත හොඳයි නරකයි කියලා බෙදලා නරක ප්‍රතික්ෂේප කරනකම් හොඳ සොයනකම්ම සත්‍ය හම්බෙන්නේ නෑ ජීවිතය හම්බෙන්නේ නෑ. එයාට හැමදාම වෙන්නේ නිකන් අර බයෙන් දුකට හැංගි 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 ඉන්න. බලන්නකෝ අපි මුළු ජීවිතේම බයගුළු කොමන්නේ මේ කරන්නේ. ලෙඩක් ඇතුණත් මොකද දුකක් ආවත් හැංගෙනවා. පුළුවන් try කරනවා මේ කිසිම පණක් නැති මිනිහෙක් වගේ කිසිම හයියක් නැති මිනිහෙක් වගේ මේ ඒකට face to face බලන්නේ නැහැ. මොනට මොන දෙන්නේ නැතුව තනි පැනල දුවන්න බලනවා. දැන් බෞද්ධයෙක් කියලා කියන්නේ නිෂ්ඨාව හොයන කෙනෙක් කියලා කියන්නේ යාගේ හිත හයියයි. එයා කොහෙලාවකවත් මේ පැනලා දුවන්නේ නැහැ. යාළ බුදුහාමුදුරුවෝ කියන්නේ යුද්ධයකට ගියාට පස්සේ ඇතෙක් ආය ඇතා මොන කිසි කිසි ආවත් කාගෙන යනවා යුද පිටි ආය පැනලා දුවන් ඉන්නේ අනිත් පැත්තට. කියන බුදුහාමුදුරුවෝ යුද්ධෙට බට නැහැ ඇතෙක් වගේ වෙන්න කියනවා. මේකට ගියා නම් ආය එක්ක නිවන එක්ක මරණේ. ආය ඕක මේ ආනේ බය වෙලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ අර එක හාමුදුරුවෝ කියන්නේ සංගජී මං කියන හාමුදුරුවෝ කියන්නේ මේ කෙලෙස් වනේ සිඳලන්න මේ කසාවත් දාගෙන වනේට ගියා ආයේ සිඳලා මිසක් එන්නේ නැහැ එළියට. මං කියන්නේ අන්නේ වගේ සම්පූර්ණ මේ ගැළවීම සිද්ධ කරන්න නම් නිදහස් වෙන නම් කෙනෙක් තුළ මේ අන්නේ කියන මේ හය දෙනවා. ඒ නිසා මා කියන්නේ ජීවිතේ හැම වෙලේම ඔබේ චින්තනයේ කරකවන්න අනිත් පැත්තට ඒ තමයි මෙච්චර කල් ප්ලෑන් කළා දුක නැතුව ජීවත් වෙන්න. අනාගතය ගැන බය වුණා මේක වෙයිද අපායයිද මේ යකෙක් වෙයිද නැත්නම් මේ මොන ලෙඩක් හැදිලා මැරෙයිද කියලා බය ගැහිටි අපි අද ඉඳලා ඒ වගේ නේ අපි අද ඉඳලා ඒකම සොයනවා. ප්‍රශ්නයක් නැහැ ඉතින් අපායට ගියත් අපායේ නිවන තියෙනවනේ. ඒක හඳුන ගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. එතනත් බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඒක පෙනෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ. එතකොට මොකද සත්‍ය කොහෙටවත් කොහෙවත් යන්නේ නැහැ. එතකොට අන්නේ වගේ හැබැයි අපි තියෙන මේ බය දුකට පුදුම මේ බය වෛරය අකමැත්ත දැන් අපි කරන්නේ ජීවිතේ ඒක සොයනවා. දැන් දුක සොයනවා කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. දුක ප්‍රතික්ෂේප නොකර ඉඳීමමයි දුක සොයනවා කියන්නේ. يعني මනස අපි කරන්නේ වේදනාවක් ආවත් මොකක් ආවත් ඒකෙන් ගැලවෙන්න හදනවා. අපි කරන්නේ ඒ සිත ඒක ප්‍රතික්ෂේප කරද්දී ඒ ප්‍රතික්ෂේප කරන එක අතහැරලා ඒක තුලම දිය වෙන්න බලන එක. ඒක දිහා හුදු නිරීක්ෂකයෙක් විදියට බලන් ඉන්නවා එච්චර. අන්න ඕක තමයි කෙනෙක්ට මේ මායාවෙන් ගැලවෙන්න තියෙන ක්‍රමය. ඒක තමයි හැම වෙලෙම බලන්න මනසේ ස්වභාව දෙකක් කැඩිලා තියෙනවා නම් ඒ ස්වභාව දෙක එකක් කරන්න. එකක් කරන්න තියෙන ලේසි දේ තමයි එක පැත්තක් දිහා බලන විදියට අනිත් පැත්ත දිහා බලන්න. එක පැත්තක් දිහා බලන විදිහටම අනිත් පැත්ත දිහා බැලුවට පස්සේ සිතට බෑ මේ දිත්තයක් හදන්න. සිත කරන්නේ දෙපිලක් හදලා යුද්ධයක් හදන එකනේ කරන්නේ සිත. සිත දැන් අපි දැන් බලන්න දැන් ඔන්න ඩාම් බෝඩ් එකක් ගන්නකො. ඩාම් බෝඩ් එකක් ගත්තාම ඩාම් බෝඩ් එකේ තියෙනවා නිත්තු.
දැන් අපි මොකද කරන්නේ? ලාම් බෝඩ් එක ඉත්තු මොකද කරන්නේ? ඉත්තු තිබ්බට පස්සේ ඉත්තු කළු පාට කරනවා, එකක් එක සුදු පාට කරනවා. අන්න එතකොට අර ඉත්තු දෙකක් දෙපැත්තකට බෙදෙනවා. දැන් ඔන්න තියෙනවා තරගයක් තියෙනවා. දැන් පුළුවන් තරග කරන්න. දැන් ඔන්න සෙල්ලම් කරන්න පුළුවන්. දැන් ඔන්න මේ මගේ පැත්ත, මෙන්න කළු පැත්ත, මෙන්න සුදු පැත්ත. දැන් ඉස්සෙල්ලා නිකන් ඉත්තු ටිකක් තිබ්බේ. දැන් මේ ඉත්තු ඇත්ත වුණා. ඉත්තු ඇත්ත වෙන්න පටන් ගත්තා. දැන් ඔන්න තරගයක් ආවා. ඊට පස්සේ ඔන්න දැන් තරංගෙට දැන් ඔන්න තරංගයක් තියෙනවා. දැන් අපිට මේක දිනන්න ඕනේ, මේක මෙහෙම කරන්න ඕනේ. දැන් ඔන්න තියෙනවා දිනුමක් පෙරදුමක් කරනවා. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ උගුර ඔට්ටු දාන්න පටන් ගන්නවා. දැන් ඔන්න ඔට්ටු දානවා. දැන් ඔන්න ඒක ඊට පස්සේ සූදුවක් වෙනවා. ඊට පස්සේ ගහ ගන්න, මරා ගන්න. මේ ගහ ගන්න, මරා ගන්න ඔක්කොටම යන්නේ තරංගකාරීත්වයේ හැදෙන්නේ. මේ ඔක්කොම හැදෙන්නේ දෙකට බෙදුවින් දැන අර ඉත්තු ටික ඔක්කොම මේ තරගයක් කරන්න පුළුවන්. අන්න ඔය වගේ තමයි. ඔබ මෙතන සත්‍ය විතරයි තියෙන්නේ. මා අවිද්‍යාව විසින් මොකද කරන්නේ? දෙපිලක් දෙකක් හදන. දෙකක් හැදුවම දැන් ඔන්න තියෙනවා ඇලෙන්න දෙයක්, ගැටෙන්න දෙයක්. දැන් අපිට යුද්ධයක් තියෙනවා. දැන් අපිට පුළුවන් නිකන් හොඳට මොනව හරි මේ දැන් බලන්නකෝ. දැන් අපි චිත්‍රපටියක් පෙන්වුවොත් මේ චිත්‍රපටියේ මුල පටන් ගන්න දැන ඉඳන්ම කවුරු හරි පරියන්ක වාඩිලා ඉන්නවා. අප ගව කවුරුන් බලයිද මේ පැය දෙකම කවුරු හරි පරියන්ක වාඩිලා ඉන්න චිත්‍රපටිය කවුරු ගැවුවොත් නැහැනේ. ඇයි ඒ? මොකද දැන් මනසට ආහාර නැහැනේ මේකේ. මේකේ ගැටෙන්න දෙයක්වත් නැහැ, මේකේ හැප්පෙන්න දෙයක්වත් නැහැ. දැන් මනසට හැම වෙලෙම ඔන්න ඔය කරන දෙපැත්ත බෙදෙන ගතිය. අන්නේ වගේ තමයි. දැන් අපි තේරුම් ගන්න දැන් මේ දෙක එකක් කරන්න අවශ්‍ය නිසා අපි කරන්නේ අර එක පැත්තක් දිහා බලන විදිහටම අනිත් පැත්ත බලන. ජීවිතය දිහා බලන විදිහටම මරණය දිහාත් බලන. දුක දිහා සැප දිහා බලන විදිහටම කිසි වෙනසක් නොකර බලනවා දුක දිහා. ඊළඟට යාළුවා දිහා බලන විදිහටම බලනවා හතර දිහා. අන්න එතකොට ඒ දෙකක් වෙන්නේ නැහැ ඉදිරියට. ඒ දෙකෙන් සිත අයින් වෙනවා. අයින් වෙලා ශාන්තියට තමන්ට තමන්ගේ යථා ස්වභාවය ප්‍රකට වෙන්න ගන්නවා. එතකට ඊළඟට දැන් මෙච්චර කල් අපි දැඟලුවේ බෙහෙත් බිබී මේ කරන්නේ නිරෝගී බව තියාගන්න දඟලන්නේ. ඒ කියන්නේ අපේ මනසේ එක පැත්තක් ප්‍රතික්ෂේප කරන රෝගේ. දැන් මං කියන්නේ අද ඉඳලා අපි හැපි වෙන්න ගන්නවා, අපි සතුටු වෙන්න පටන් ගන්නවා රෝගයට. අපි අද ඉඳලා පිළිකාවක් ගැන බලාපොරොත්තු වෙනවා. අර නිරෝගී ගැන මෙච්චර කල් නිරෝගීව පිළිබඳ බලාපොරොත්තු හිටියා. දැන් අද ඉඳලා පිළිකා හාට ඇටැක් ඔය ඔක්කොම දිය වැඩියා. ඔවත් බලාපොරොත්තු වෙනවා. එතකොට බලන්න එහෙම හිටියම අදට බය නැතුව ඕන දෙයක් කණ්ඩත් පුළුවන්. කණ්ඩ පුළුවන් බයක් නැහැ. හරි ජොලිනේ ජීවිතේ තර නිදහස්නේ. ඉතින් ඔච්චර හිර වෙලා නිකන් කෑම වලට නීදි දාගෙන මොන වල වදයක්ද? ඊට වඩා හොඳ තමයි දෙපැත්ත අතල නිදහසේ ඉන්න කාලේ ඉඳලා ගියා නම් මෙතනින් ඉවරනේ. හැඩ දාගෙන බය නිසා මං කියන්නේ ඔක්කොම අතහැරලා දාන්න, නිදහසේ ජීවත් වෙනවා. එච්චරයි. නිදහසේ ජීවත් වෙනවා, හැඩයක් හදන්නේ. ඒ එන එක නිරෝගී බව සොච්චර සතුටින් ඉඳ බාරගත්තා. රෝගයත් ඒක ඒ බාරගත්ත දෙපැත්ත බාරගත්තට පස්සේ දැන් මං කියන්නේ නැහැ බෙහෙත් බොන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මනස ඒකේ අර දෙකට කඩලා බලන ගතිය අයින් කරන්න කියලා. එච්චරයි කරන්න අවශ්‍ය කරන්නේ මේ මායාවෙන් නැගිටින්න. බයෙන් නිදහස් වෙන්න ජීවිතය කියන එක හම්බෙන්නේ නැත්තම් මේ ජීවත් වෙනවා කියලා බයේ ගෙහි තමයි මේ මුළු ජීවිතේම ගෙවලා ඉවර කරන්නේ. මුළු ජීවිතේම බයේ ගෙහි ගෙවනවා. මේ මොකද්ද? අරක වෙයි, මේක වෙයි, මේක හැදෙයිද නැහැ, අරක හැදෙයිද නැහැ. ඊට පස්සේ ආයේ අනිත් එක තමයි එක්කෝ මුළු ජීවිතේම අපි උත්සාහ ගන්නවා මේ ආත්ම ගෞරවයේ தත්ත්වය රැකගන්න. ඒ කියන්නේ අපි මුළු ජීවිතේම බලන්නකො අපි මිනිස්සු ඉස්සරහ රඟපාන්නේ ඕනර වඩා ඒ අපේ ගෞරවයට. අපි බලන්නකො ඇත්තම ස්වභාවයෙන්ද ඔබ ඉන්නේ කියලා කට්ටිය ඉස්සරහ තනි කර බොරුවනි කරන් රඟපානනේ. ඇයි රඟපාන්නේ? එතකොට මොකද යාළ මං ගැන මෙහෙම හිතයි. යාළ මට නිඳා කරයි මං ගැන දැන් කතා හදේ මං කියන්නේ. ඉතින් ඒකේ ඉතින් බලන්නකො මේ අපි හරි වංචනික යන ජීවිතේ. ඒ කියන්නේ අපි පුදුමාකාර බයක් දක්වනවා මේ ආත්ම ගෞරවය නැති නිඳා ලැබේ කියලා. මං කියන්නේ ජීවිතේ හිතනවා අනේ නිඳා ලැබෙන එකම තමයි හොඳ. එතකොට මට දසපාරමිතා පුරා ගන්න පුළුවන්, මට මාව පරීක්ෂා කර ගන්න පුළුවන්. ඉතින් ජීවිතේ කියන්නේ කාලය. ඉතින් අනිත් එක තමයි ජීවිතේ කාලයකට හොඳ, කාලයකට නිඳාව. ඉතින් ඒක තමයි ජීවිතේ කියන්නේ. දැන් අපි මෙහෙම අදින්දලා කියන්නේ නිඳායේදී අයියෝ හරි ෂෝක් ගියේ දවස් ටිකේ එපා වෙලා හිටියේ මේ හොඳ මහා හිටිය. දැන් අද හරි ෂෝක්. දැන් ඔන්න ජීවිතේ වෙනස් වෙලා. ඒක හොඳ කියලා දකින්න එක පූජක කෙනෙක් හිටියලු. ඒ පූජකතුමා දවසක් ඔන්න කෝච්චිය යනවලු. කෝච්චිය ගියාට පස්සේ
කෝච්චි ගෑනවස කවරුවත් දෙන්නහල ඉන්දියයි පෝජක කෙනෙක් සීට් එකත් දෙන්න. අඳුර බැරිම තැන මෙයා පැය ගානක් පැහැ හයක් අයක් මේ පැ හයක් කතක් එක දිගට කෝච්චේටිය හයක් කතා කිරවස මෙයාට ඉන්ඩම් බැරිදන කවරු සීට් එකක් දෙන්න දැන මෙයා අර මිනිස්සු කෝච්චියේ දෙ පැත පුටුතු වෙනවා. ඒ පුටු දෙ පැත්තක මැද බිම වාඩි වෙනවා. දැන් ටික වෙලාවකදී ඒත් කවුරු සීට් එකක් දෙන්න දැන් මේ පැත්තේ යගේ කකුල් ගිහිල්ලා වදිනවා යාගේ ඇඟේ. ඔළුවේයි කටේයි කකුල් බඩේයි හැම තැනම අනිත් පැද සීට් වල වල්ලා ඉන්න මිනිස්සුගේ කකුල් වදිනවලු වටේ. ඉතින් මෙයා කල්පනා කරලා මාරයිනි. දැන් මාස 6කට විතර ඉසි නම් හැමෝම ඇවිල්ලා මගේ කකුල් වලට වැහෙනවා. දැන් මම දැන් මට ජීවිතේ දැන් හරි ෂෝක් දැන් ඒ කකුල් වලට වඳින්න හම්බෙලා. එච්චරයි. එයා හිනා වෙන්න ගත්තලු හයි. ඉතින් මාගෙන අන්නේ විතර ජීවිතාගෙන. දැන් වෙන කෙනෙක් නම් ඔච්චර කිසි මේ කාගල් කකුල් මගේ කටේ ඇඟේ ඔළුවේ වදිනා කියලා අනේ යා දැක්ක වෙදී ඉතින් ඒක තමයි සබාධම රිද්මේ. එක කාලෙක එකක් හමුනොත් අනිත් පාත්ත අනිත් ඒකෙන් ප්‍රතිවිරුද්ධ දේ විඳින්න හම්බ වෙනවා. ඒක තමයි ජීවිතය කියන්නේ. ඒ සත්‍ය අවබෝධ කරන කෙනෙක් කියලා කියන්නේ ඒ දෙක කිසිම විශේෂත්වයකින් තොරව දකින්න කෙනාට තමයි එයාට තමයි පරම සත්‍ය නැමැති ජීවිතය හම්බෙන්නේ යථාර්ථය අවබෝධ වෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න සබාධම දෙපැත්තට මාරු කරන කාලෙන් කාලට ওই පැති දෙක අෂ්ටලෝක ධර්මයේ පැති දෙක මාරු කර කර දෙනවා. ඒ දෙක මාරු කර කර ඉද්දී අයියෝ හරි ෂෝක් සිස් ඕක තමයි මේ මට ජීවිතේ නියමයි මේ හම්බුනේක කියලා එන එක එහෙම බාරගත්තොත් ඉවරනේ. මායයට මොකද කරන්නේ? එතකොට සබාධම කල්පනා කරනකො මේ වගේ මිනිහට නිවන නොදීද? මොකද කිසිම දෙයකට කම්පනයක් නැහැ දෙන්නේ. කිසිම දෙයකට සිටිවිල්ල කිව්වා චලනයක් වෙන්නේ නැහැ. තියන්නේ වගේ කෙනෙක්ට සබාලහම ඒ මැස් අවබෝධයේ පිරින කරා. එයාට එයා තුළ තියෙන සත්‍ය පෙන්නවා. ඒ පෙන්න. දැන් ඔබ දරුන් අන්න ඔබට ඔබ තුළ තියෙන සත්‍ය ඔබ තුළ තියෙන සත්‍ය පෙන්නේ නැත්තේ ඔබේ ඔබ තුළ පවතින මේ ඔය කියන දෙපැත්තට ලෝකෙ දෙකක් විදිහට කඩලා හොඳ නරක වශයෙන් දකින්න. එතන හොඳ නරක වශයෙන් අපි දන්නේ දකින්න හේතුව තව පොඩ්ඩක් අපි පස්සට ගියොත් අපිට තේරෙනවා අපි එක එක දේවල් වලට එක එක මට්ටමේ වටිනාකම් දෙනවා. වටිනාකම මත තමයි අපි හොඳ නරක කියලා බෙදන්නේ. දැන් හොඳට ඔහොම පස්සට බලාගෙන යන්න ඕන. ඔබේ ඇතුළට කියලා දැන් බය එනවා. බයට හේ ජීවිතේ විඳින්න හම්බෙන්නේ නැහැ. බය එනවා. බය එන්නේ හොඳ නරක කියලා අනාගතය ගැන හිතන නිසා. අනාගතය ගැන හිතද්දී අනාගතය ගැන හිතන්නේ ලෝකේ මේක වෙන්න ඕනේ මේක වෙන්න එපා කියලා ලෝකෙ දෙකට බෙදලා තියෙන ඉඳන් තමයි අනාගතයක් ගැන කල්පනා වෙන්නේ. නැත්නම් ඉතින් අපිට ළඩ උනත් එකයි නැත්නම් එකයි කියන මට වෙන්නේ කියන බය හිතන්න ඕනේ නෑනේ. මේ මරණ උනත් එකයි ජීවිතේ තෝන එකයි කියන කෙනෙක්ට අනාගතයක් හිතන්න ඕනේ නෑනේ. ඒතර යා මේ මොහොතින්නේ. ඒතර ඒකකොට ඔන්නෝම පස්සට ඔහොම බලාගෙන දැන් අපි දැන් ගවේෂණය කරගෙන යනවා ජීවිතේ. ඔහොම ජීවිතේ ගවේෂණය කරගෙන ගියාට පස්සේ මං ගැන ඊට පස්සේ අපිට ජීවිතේ තේරෙනවා අපි ඇත්තටම දේවල් හොඳ නරක වශයෙන් බෙදන්නේ ඒවට අපි දැන්ට දාලා තියෙන සම්මත වටිනාකමක් එක කියලා. එතකොට දැන් ඔන්න ඒක අපිට වෙනවා. දැන් මේ සම්මත අපි දැන් බෞද්ධ සම්මත තුල දේවල් ටිකක් වටිනවා කියලා කියනවා. මේ රටේ සංස්කෘතිය තුල සම්මත කරලා දෙනවා. එතකොට මිනිස්සු ඒ සම්මතය විශ්වාස කරනවා. සම්මතයේ තියෙන වටිනාකම ඇත්ත කියලා හිතනවා. දැන් මේ විතරනකෝ දැන් අපි ගාව මැණික් ගාව දැන් ඔයත් මැණික් ගලුවේ වීදුරු ගලුවේ තිබ්බොත් එහෙම ඇත්තටම ඔබ දුවගෙන ගිහිල්ලා ගන්නෙ මොනවද මැණික්නේ. ඇයි ඒ? මොකද ඒක දුවගෙන ගිහිල්ලා එක සොයන්නේ මේ සම්මත ලෝකය තුළ මැණික් වටිනවා කියලා දෙලා දෙනවා වීදුරු වටින්නේ නැහැ කියලා සම්මතයක් තියෙනවා. ඒ වටිනාකම හිඳ තමයි අපි මේ හොඳ නරක දකින්නේ. සුභාසුභ දකින්නේ. එතකොට දැන් අපිට තේරෙනවා දැන් අපි දැන් වෙන ග්‍රහ ලෝකයක ගියොත් ඒ ලෝකේ මැණික් සුලබයි නා විදුරු බොහොම අඩුයි නා ඒ ලෝකේ මිනිස්සු මොනවටද වටිනා කියලා එකතු කරන්න පටන් ගන්නේ විදුරු ගල්. ඒ ලෝකේ මිනිස්සු විදුරු ගල් එකතු කරන්න බොර කරනවා. ඉතින් අපි දන්න මේක මොන බොරුවක්ද? ඒ ලෝකේ ඒ අල්ලන් ඉන සාපේක්ෂක වලට දීලා තියෙන වටිනාකම තමයි අපි හොඳ නරක දකින්නේ වැදෙන්නේ. එනදී අපිට ඔහොම තේරෙන්නේ අපිට ඒතර ජීවිතේ බලාගෙන යද්දීම පස්සට යද්දී අපිට හම්බ වෙන එක දැනක් මේ එක එක දේවල් වලට අනවශ්‍ය වටිනාකම් දීලා හින්දා තමයි මම බෙදෙන්නේ ආරක්ෂා කරන්න හදන්නේ බය වෙන්නේ. දැන් මේ හිතන්නකෝ දැන් ඔයාට හම්බුනොත් එහෙම
මැනිකක් හම්බෙනවා පාරේ ඇද ඊට පස්සේ ඔබ ඕක ගෙදර ගිහලා මේක හරි වටින එකක් කියලා හිතාගෙන හංගනවනේ ගෙදර ගිහලා මොකද හොරු ගන්න පුළුවන් නේ අදාස්සේ හරි කොහරි හංගනවා ඊට පස්සේ කවුරු හරි ඥාති කෙනෙක් ආවත් ඕනට වඩායි මැනික තියෙන තැන කැරකෙද්දි සැකයි ටක් ගාලා එතනින් යන් එළියට කියලා හරි එකයි යනවා එහෙම නැත්නම් කවුරු හරි හොරෙක් ආවොත් හරි පොල්ලකින් හරි ගහලා මරලා දානවා මොකද වටින දෙයක් තියෙනවනේ ඊට පස්සේ හැම වෙලෙම සිතට සැකයි මේක කවුරු හරි ගණීත් දන්නේ කියලා හිත පුදුම වේ මැනිකක් ඉඳ විඳින්න විඳීමන්නේ විඳවිල්ලක් තියෙන්නේ දැන් බලන්නේ විඳවිල්ල තියෙන්නේ ඇයි කියලා. හැම වෙලෙම හිතරක් බරක් තියෙනවා. හැම වෙලෙම යාගේ අතින් වචනෙත් වැරදි වෙනවා. කයනුත් වැරදි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම තියෙන්නේ අර මැණික තිබ්බින් දැනේ. ඊට පස්සේ යා මැණික විකුණන්න යනවා. මැණික විකුණන්න ගියාට පස්සේ අවිදුම යණ යණ හැම තැනකම කියනවා ඕක ඇති වැඩක් තියෙන එකක් නෙවෙයි. ඕක ওই වීදුරු ගලක් කියලා. ඉතින් වීදුරු ගල් වලට මේ අපි ඉන්න සම්ප්‍රදාන කුල සම්ප්‍රදාය ඇතුලේ අපි දන්න සාපේක්ෂක ලෝකේ වටිනාකම නැහැනේ අපි දන්න සාපේක්ෂක ඇතුලේ එතකොට අපි දන්න සාපේක්ෂක ඇතුලේ වටිනාකමක් නැති හින්දා අපි මොකද කරන්නේ අපිට සැකයි මෙයා බොරුවට ගන්න ගන්නත් දන්නේ කියලා තව තැනකට යනවා තව තැනකට ගියාට පස්සේ එතනත් කියනවා මේක වීදුරු ගලක් කියලා ඊට පස්සේ ආ තේරුම් ගන්නවා මේක වීදුරු ගලක් මේක වටින්නේ නැහැ කියලා තේරුම් ගත්තා වටින්නේ නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ වටින්නේ නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ එයා ඕක මං කියන්නේ ආයෙ ඇදාසේ හංගන්නේ නැහනේ ඕක එළිය හරි කොහෙ හරි තියෙනවා ඕක ගණ්ඩාවා කියලා මේ ඥාතියන් එළියට එක්කයි යන්නේවත් ඕක ගණ්ඩාවා කියලා හොරුන්ට ගහන්නවත් යන්නේ නැහනේ බයින්නවත් යන්නේ නැහනේ එයා එයාට දැන් කිසිම විඳවිල්ලක් නැහැ කිසිම ජීවිතේ දැන් ඉස්සර මැනික තියෙන කාලේ මොන විඳවිල්ලක්ද විඳෙව්වේ ඕක රකින්න දැන් හරිම සැහැල්ලු දැන් එයාට එළිය ඔහේ පේන්නත් තියලා දෙන ඔබ හොරු වරන් ගියත් නේද විදුකක් නැහැ කවුරු වරන් ගියත් වෙහෙසක් නැහැ කිසිම වෙහෙසක් නැහැ ඒ කිසිම වෙහෙසක් නැත්තේ ඒ කිසිම වෙහෙසක් නැති වෙන හේතුව තමයි එයා ඒකේ යථා ස්වභාවය දැක්කා එයා දැනගත්තා මේක වටින්නේ නැති එකක් කියලා වටින්නේ නැති එකක් කියලා දැනගත්තට පස්සේ එයා දෙක රකින්න ඕන එකමක් නෑ රකින්න ඕන නැතුනට පස්සේ ඒ නිසා කිසිම මානසික විඳවිල්ලක් එන්නේ නෑ දැන් ඔන්න අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් අපිට ජීවිතයේ මේ වේද විඳීම තියෙන්නේ විඳවිල්ල තියෙන්නේ එක එක දේවල් වලට මේ ජීවිතයේ විඳවන්නේ අපි ඕනවට වඩා එක එක පුද්ගලයන්ට එක එක දේවල් වලට Tamanට සහ ලෝකයට එක එක වැලියුස් වටිනාකම් දීලා වටිනාකමට සාපේක්ෂව තමයි ඒක අහිමි වෙන්නවත් කියලා බය ඇති වෙන්නේ වේදනාව තියෙන්නේ ඉතින් අපි එතකොට දැන් ඔන්න ඔහු පස්සට සොයාගෙන යද්දි දැන් ඔන්න අපිට ඔතෙන්ට එනකන් එනවා දැන් ජීවිතේ මෙන්න මේක නිසා තමයි ජීවිතේ ඇතුලේ විඳවිල්ල ආදීනවය පවතින කියලා තේරෙනවා දැන් තවත් ටිකක් කොහොම යන් පස්සට තව ටිකක් ගියාට පස්සේ අපි මේවට වටිනාකම් දෙන්නේ මෙහෙම දේවල් වටිනාකමක් දෙන්න හෝ නොවටිනාකමක් දෙන්න දෙයක් තියෙනවා කියලා හිතන නිසානේ වටිනාකමක් දෙන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන නිසානේ අන්න ඔය දිත්වේ නිසා තමයි වටිනාකම් දෙන්නේ දැන් ඕන්න අපි ගවේෂණය කරගෙන යනවා ගවේෂණය කරගෙන යද්දී දැන් ඕන්න අපිට පේනවා දැන් අපිට අපි දැන් අපි හිතන්නකෝ දැන් මෙහෙම අපි යනවා අපි හිතමු දැන් අපි ඔය ඇතුළේ දැන් භාවනා කරන්න කැමතියි කියලා. ඔය ඇතුළේ යනවා බොහොම මේ නිෂ්කලංක ආරණ්‍යයකට. නිෂ්කලංක ආරණ්‍යයකට ගියාට පස්සේ දැන් ඔබ කියනවා අනේ හරිෂෝ කොච්චර නිෂ්කලංකද මේ පරිසරය කොච්චර නිෂ්කලංකද මේ කැලය කොමිච්ච හරිෂෝ කපෝ අර එළියේ නම් හිටියේ ජීවිතේ මහා යුද පිටියේ හිටියේ මේක කියලා මේ නිෂ්කලංකය කියලා අපි කියනවා. හරි ශෝක් කියලා කියනවා. එතකොට අපි කැලේට වටිනාකමක් දුන්නා නගරයට වටිනාකමක් නොදුන්නානේ. දැන් කැලේ වනාන්තරයට වටිනාකමක් ආරණ්‍යයට වටිනාකමක් දෙන්නත් අපි ඉන්න මේ නගරබද පරිසරයට වටිනාකමක් නොදෙන්නට හේතුව තමයි අපි හිතන් ඉන්නවා එහෙම පරිබාහිරව තමන්ගෙන් පරිබාහිරව හිස් ශුන්‍යාගාරයක් කියලා එකක් ආරණ්‍යයක් කියලා දෙයක්
තියෙනවා. ඒ ආරණ්‍යට ආපු කෙනෙක් ඉන්නවා. ආරණ්‍යට දැන් ආව කෙනෙක් ඉන්නවා. ආරණ්‍ය කියලා නැති නිෂ්කලංක තැන. ඒතර ආරණ්‍ය කියලා දෙයක් තියෙනවා. ආරණ්‍යට ආපු කෙනෙක් ඉන්නවා. එතකොට ඒ වගේම ඊට පස්සේ එතකොට ඔබ තේරුම් ගන්න ඔබට ආරන්නේ කියලා දෙයක් දැනෙන්නේ වනාන්තරයක් කියලා දෙයක් දැනෙන්නේ ඔබ හිතනවා ඊට සාපේක්ෂකව ඔබ නගරපද කියලා ඔබ අල්ලගත්ත මතකයකුත් තියෙනවා නගරපද කියලා අල්ලගත්ත එහෙම දෙයක් තියෙනවා කියලා ඒ නගරපද පරිසරයේ හිටපු මම ඉන්නවා නගරපදව හිටපු මම ඉන්නවා නගරයක් කියලා එකක් ලෝකේ තියෙනවා ඒ නගරයට සාපේක්ෂකව තමයි ඔබ මේ කැලෑවක් කියලා එකක් දකින්නේ හැබැයි ඔබ තේරුම් ගන්න යථාර්ථයේ තේරුම් ගද්දී එහෙම නගරයක්වත් එහෙම කැලෑවක්වත් කියලා දෙයක් ඔයවත් ඒ කැලෑවේ ඉන්න කෙනෙක්වත් ඒ නගරයේ තුල ඉන්න කෙනෙක්වත් ඔය ඔක්කොම ඔබේ මානසික විකාරයක් විතරයි ඔබ අල්ලගත්ත සාපේක්ෂකය ඔබ දාපු concept එක ඒ දැන් මෙහෙම දන්නකෝ දැන් මේ පේන එක ඇතුලේ දැන් අපිට මෙහෙම පේද්දී ඔයයන්ට කවුරු හරි කිව්වොත් මේක පල්ලිය කියලා ඔබ පල්ලි විදිහට මේක පේනවා. ඔබට කිව්වොත් මේක පන්සල කියලා පන්සල විදිහට පේනවා. නැත්නම් ඔබ කිව්වොත් ඔබට පොඩි කාලේ ඉඳලා වුරුදු කළොත් මේ ඉන්නේ ගැහණු මේ ඉන්නේ පිරිමි කියලා. එතකොට ඔබට මෙතන ගැහණු කියලා කට්ටියක් පේනවා මෙතන පිරිමි කියලා කට්ටියක් පේනවා. පිරිමි කියලා දැනගන්න කට්ටිය කෙනෙකුත් ඉන්නවා ගැහණු කියලා දැනගන්න කෙනෙකුත් සිටිනවානේ. දැන් ඔබ හොඳට පරීක්ෂා කරලා බලන්න එහෙම බලන නිසා නෙවෙයි එහෙම එකක් පේන්නේ එහෙම එකක් තියෙන හින්දා නෙවෙයි ඔබ ගත්ත සංසන්දනාත්මකව සාපේක්ෂකව ඔබට කිව්වොත් මේ සිංහල බෞද්ධය කියලා එහෙම බලන නිසා පේනවා ඔබට කිව්වොත් මේ ක්‍රිස්තියානි අය කියලා මේ මුස්ලිම් අය කියලා කිව්වොත් ඒ බලන නිසායි ඔබට විවිධත්වයක් වෙන්නේ මේ ලෝකෙ නැත්තම් මේ විශ්වය කොහෙවත් ওই විවිධත්වයක් කියලා එකක් නැහැ ඔය දැන් අපි බලන නිසායි අපිට පේන්නේ සිංහල කියලා පවුල්, මුස්ලිම් කියලා පවුල්, ක්‍රිස්තියානි කියලා කට්ටිය. ඒ ඔක්කොම ඔබේ මනෝවිකාර නිසා. ඔහොම දේවල් ඔහොම මුස්ලිම් අය කියලා අයවත්, ඔහොම බෞද්ධ අය කියලා කට්ටියක්වත්, ඔහොම සිංහල කියලා කට්ටියක්වත්, ඔහොම ඕස්ට්‍රේලියන් කියලා කට්ටියක්වත්, ඔහොම ලංකාව කියලා රටක්වත්, ඔහොම ඕස්ට්‍රේලියාව කියලා තැනක්වත් කොහෙවත් නිවිසි හැබැයි ඔබ එහෙම බලද්දී ඔබ අවිද්‍යාවෙන් එහෙම බලද්දී එහෙම එකක් පේනවා. ඔබ තියෙන දේ බලනවානේ ඔබ බලන නිසායි ඔබට එහෙම එකක් පේන්නේ. බලන්නේ නැත්නම් එහෙම එකක් නැහැ. ඒ බලන්නේ අවිද්‍යාවයි. එතකොට දැන් තේරුම් ගන්න ඔබට ආරන්නේ වටින්නේ නගරේ වටින්නේ නැත්තිත් නැත්නම් නගරයේ වටින්නේ ආරන්නේ කැලෑව කියන්නේ ඔබ බය වෙන්නේ තැනක් වෙන්නේ ඔබ එහෙම දෙයක් ඔබෙන් පරිබාහිරව තියෙනවා කියලා අවිද්‍යාසහගත විශ්වාසයක් තියෙනවා. ඒ නිසායි ඔබට තේරෙන්නේ ආරණ්‍ය සේනාසනෙක ඉන්නේ හොඳයි ටවුන් එකේ ඉන්නේ නරකයි නැත්නම් ටවුන් එකේ ජීවිතේ හොඳයි ආරණ්‍ය ජීවිතේ නරකයි කොහෙදෝවා තියෙන්නේ ඔබ මොහොතක් කල්පනා කරන්න ඔය කියනවා කොහෙද මේ කොහෙදෝවා තියෙන්නේ බං තේරුම් ගන්න ඔබ කොච්චර කිව්වත් මම දැන් කැලේට ගිහිල්ලා මම ළමයි අතහැරලා මම ළමයි අතහැරලා ඉන්නේ මම දරුවා අතහැරලා ඉන්නේ මම මහත්තයා නෝනා අතහැරලා ඉන්නේ කියලා ඒතර ඔබට තේරෙනවද ඒවා අතහැරලා ඉන්න එක එතන තියෙන බව නැති එක එතන තියෙන බව ඒ පොයින්ට් එක තියෙනවා දැන් මම මෙතන ළමයා මගේ නෑ දැන් මෙතන අපේ ළමයා නෑ මෙතන අපේ ගෙදර නෑ ගැදි නෑ කියන එක මෙතන තියෙනවානේ තේරෙනවද ඒ ගැල අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න නෑ කියන එක තියෙනවා නෑ කියන එක මෙතන පවතින්නේ ඇත කියලා තියෙන නිසා විතරයි එහෙම එකක් ඇත කියලා ගරන්ටි නේද තමයි මෙතන නැහැ ළමයි නැත මම නැ ළමයි නැත ගෙදර නැත නෝනා නැත කියලා හිතන්න. එතකොට ඇත කියලා හිතන්නේ නැති තැනකට සාපේක්ෂකයි. අන්න ඕක තමයි අපේ මනසේ මාය. ඕක තමයි මනස කරන බොරුව. එහෙම අපේ මන අවිද්‍යාසහගත විඥාණය අවිද්‍යාසහගත චක්කු විඥාන සෝත විඥාන ඒ ආයත විඥාණය මවල පෙන්නනවා ඔබට ශුන්‍යාගාරයක් කියලා එකක් තියෙනවා ශුන්‍යාගාරයට ආපු පන්සල කියලා එකක් තියෙනවා පන්සලට තමයි ඔබ ඇවිල්ලා ඉන්නේ එහෙම බලුවම තමයි ඔබට පන්සල හොඳද නැද්ද කියලා
බෙදා වටිනාකම් දෙන්න පුළුවන්, මිනිස්සේ කරන්න පුළුවන්, බය වෙන්න පුළුවන්, ඇලෙන්න ගැටෙන්න පුළුවන්, ඔක්කොම තියෙන්නේ ඔන්න ඔය බෙදින්නේ. ඔබට යන්න තැනක්, යන්න ආරණ්‍යයක් තියෙන්නේ, යන්න ගෙදරක් තියෙන්නේ ඔය සාපේක්ෂක අල්ලන් ඉන්නක නැත්තම් ඔබ තේරුම් ගන්න ඔය දෙකම නැති බව. ඔය දෙක ඒ වගේම ඔබ හොඳට කල්පනා කරන්න, මම කියන්නේ ගැහණු කෙනෙක්, මම කියන්නේ මෙහෙම කියලා කෙනෙක් කියලා බැලුවොත් තමයි ඔබට ගැහණු කෙනෙක් කියලා පේන්නේ. නැතුව ගැහණු කෙනෙක් නැහැ කොහෙවත්. මම පිරිමි කෙනෙක්, මං අහවල් උපාධි තියෙන කෙනෙක් කියලා හිතලා හිතලා බැලුවොත් එහෙම පේනවා. හිතුව හිතීම නිසා එහෙම එකක් දැනෙනවා මිස එහෙම එකක් කොහෙවත් නැහැ. එහෙම ගැහණු බලන්නකෝ, දැන් ඔබට බලන නිසා නෙමෙයිද ඔබ ගැන ඔබට තේරෙන්නේ කියලා. මම මේ මගේ වයස මෙච්චරයි, එහෙම හිතන නිසායි ඔබට එහෙම කීයද දැනෙන්නේ. නැත් එහෙම මේ අවුරුදු 30ක්වත් 20ක්වත් 50ක්වත් වෙච්ච කෙනෙක් නැහැ. ඒ මොකුත් නැහැ. ඒකනේ සත්‍ය අවබෝධ කරපු අය හැම වෙලෙම හරි හරි අලුත් වගේ දෙකේ බලන්නකෝ. අර බලංගොඩ නායකහන්ලෙම අවුරුදු 98 දීලා කොම්පියුටර් ඉගෙන ගත්තේ. ඒත් මොකද මේ සත්‍ය ඩා ටිකක් හරි තේරිච්ච කෙනෙක්ට මං කියන්නේ එයාට ඔය වයසවල් ඔය අපි දැන් අපි නේද අපි දැන් නාකි ඔය කොහෙන්ද අල්ලන් ඉන්නේ මම දැන් නාකිල මට දැන් ඉස්සර කරුමිවා කරන්න බෑ. ඒ මොනවද ඔක්කොම? කොහෙන් හරි පචයක් අල්ලගෙන මේ කතා කරන්නේ. ඒ සත්‍ය තේරුම් ගත කෙනෙක් එහෙම එයාට වයසක් කියලා එකක් නෑ, අල්ල නෑ කොයිවත්. ඒ ඒ අන්න එතරම් ජීවිතේ තියෙන්නේ. අන්න එතරම් ඔබේ යථාර්ථයේ තියෙන්නේ. ඔබ තේරුම් ගන්න අන්නේ ඔන්න ওই විදිහට දෙකට කඩන නිසා තමයි ඔබට ඒ මම සහ ලෝකයක් කියලා මම සහ මම ඉන්න ආරණ්‍යයක්, මම ඉන්න ගෙදරක්, මම ඉන්න ටවුන් එකක් තේරුම් ගන්න. ඔය දෙකම ඔබ බලන නිසා ඔබට දැනෙන දේ මිසක් ඔය දෙකේ එකක්වත් මෙතන නැති බං. ඇත්තටම ඔතන තියෙන්නේ ඒ මෙහෙම රූපේ පෙද්දී ආරණ්‍ය කියන දැනීම පහල වෙලා නැති වෙනවා. ඒ සිතිවිල්ල ඇවිල්ලා නැති වෙනවා. මේ ඉන්න ගෙදර කියන දැන් ඒ දැනීම ඇවිල්ලා නැති වෙනවා. දැන් මේ හිතන්නකෝ. දැන් ඔබ මේ වෙලාවේදී ගෙදර ගැන හිතද්දී පන්සල කියන දැනීම නැහැනේ. හැබැයි දැන් මම මේ පන්සලේ ඉන්නවා කියලා හිතද්දි ගෙදර කියන දැනීමයි ඒ දැ ගෙදර මම හිටියා කියන දැනීමයි ඔක්කොම ඉවරනේ. දැන් පන්සලේ දැන් මේ පන්සලේ ඉන්නවා පන්සලේ මම ඉන්නවා කියන එක හිතද්දි තමයි ඒක එන්නේ. ඊට පස්සේ ගෙදර ගණිත දී ඒක ඉවරයි. දැන් තේරෙද ඔබේ ලෝකේ එතන ඉතන නැති වෙන එකක් කියලා. ඔබ ඔය දකින්න මම සහ ලෝකය කියන එක එතන 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 නැති වී යන දැනීම් ධාරාවක් විතරයි. අන්න ඕක දකින්න එක තමයි අනිත්‍ය දකින්නවා කියන්නේ ලෝකේ. සරලයිද? ඒකේ එතන කර එතන කරන්නේකෝ ඉන්නේකෝ යන්නේකෝ නැති බව තේරුම් ගැනීම තමයි අනාත්මය තේරුම් ගන්නවා කියන්නේ. එතකොට සම්පූර්ණ ඔබ ශුන්්‍යතාවයක ඉන්නේ. ඉන්න කෙනෙක් නැහැ, සම්පූර්ණ ශුන්්‍යතාවයේ විතරයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන එකම සත්‍යයක් විතරයි. අන්න එතකොට ඔබට මෙතන තියෙන ඔබේ ජීවිතය හම් වෙනවා. ඔබ යථාර්ථය හම් වෙනවා. යථාර්ථය කියන්නේ ඔය කාල අවකාශ ඔක්කොම ඔබට ගියාල්. ඔය ඔය මායාවෙන් ඔබ මම සහ ලෝකය කියන මායාවෙන් නිදහස් වුණාට පස්සේ ඔබට ජීවිතය හම් වෙනවා. ඒ ජීවිතේ කවදාකවත් මැරෙන්නේ නැහැ. ඒක කවදාකවත් ඒක ඉපදීමකුත් නැහැ. ඒකේ දුකකුත් නැහැ. ඒකේ විඳීමකුත් නැහැ, විඳවීමකුත් නැහැ. ඒකේ තියෙන්නේ එකම නිස්සාරණය විතරයි. එකම නිස්සාරණයක් තියෙන නිස්සාරණය කියන්නේ ඒ නිස්සාරණය කියලා කියන්නේ විඳවීමක් නැති එකම විඳනයක් තියෙනවා. දැන් ඔය ඇත්ත ජීවිතේ විඳින දේවල් වල විඳවීමක් තියනනේ. නිස්සාරණයට වතුනහස එයා එකම තෘප්තියක ඉන්නවා, එකම මෛත්‍රී ස්වභාවයක සිටිනවා. ඒක තුළ විඳවීමක් විඳීමක් අහිමිවීමක් හිමිවීමක් ගැන මොකක්වත් නැහැ. ඒ ස්වභාවයේ නිස්සාරණයට ඔබපත් වුණාට පස්සේ ඒ නිස්සාරණයටපත් වුණාට පස්සේ ඔබ තේරුම් ගන්න ඔබට මේ ලෝකයයි ඔබයි කියලා දෙකක් වෙන්නේ. මුළු ලෝ විශ්වයම ඔබ, මේ මුළු සබාධවම ඔබ. ඒ කියන්නේ ඔබට වෙනම ආදරය කරන්න කෙනෙක් ඕනේ නැහැ. මුළු ජීවිතේම එකම ආදරයක්, එකම ගීතයක්, එකම මෛත්‍රියක්, එකම සෞන්දර්යයක්, එකම සුන්දරත්වයක්. මං කියන්නේ අන්න එතන සොයා ගන්න. එතන සොයා ගන්න කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. තමන්ට තමන්ගේ මායාව අඳුර ගන්න විතරයි තියෙන්නේ මේ බොරුවක් හදලා තියෙන්නේ. හොඳයි, දැන් අපි 9ක් වෙලා තියෙන හින්දා පැයකමාරක් විතර දේශනාවට ගත්තා හින්දා අපි එහෙනම් දේශනාව අවසන් කරමු. එහෙනම් හැම දිනාටම අද දවසේ මේ රැස්තර ගත කුසලය තමන්ට මේ පරම සත්‍ය අවබෝධ කරන්න, තමන්ගේ ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න මේ කුසලය හේතු වාසනා වේවා.